समचक्वालिषु अत्र गच्छन्तु दिवथा सन्धं मुनिराजस्य सुनन्तु सन्ध मुक्धम् ධංම සවනෙ කාලුහෝ අයං බදන්තා ධංම සවනෙ කාලුහෝ අයං බදන්තා ධංම සවනෙ කාලුහෝ අයං බදන්තා නමුුවතස්සේ ভাගෙවෙතුෝනරහතුෝ සම්මා සංබුද්හස්සේ නමුුවතස්සේ භගෙවෙතෝ අරහතුෝ සම්මා සංබුද්දස්සේ නමුතස්සේ ভাගෙවෙතෝ අය හතු සංමාහ සංබුදුහස්ස සම්පොරිසෝ භික්ගමී කොලිජායමානු බහුුණජනස්ස අතායේ හිතායේ සුකායහෝතිී පිංහතුනි බුදුරජාණන් වහන්සේ, සත්පුරුෂයා ගැෙන විවිධාකාරයට ධරමය අපට මතක් කරලා තියෙනවා. එහිදී භාගතන් වහන්සේ එක්තැනක මතක් කරනවා, කතඥු කතවේදී පුද්ගලෝ දුල්ල බොහුලෝකස්මින්. මේ ලෝකයේ කෘථගුණ දන්න සලකන කෙනා හරි දුලබයියේ දුලභ කෙන සත්පුරුෂයකය කිව්වත්. ඒ බුදු වදන අපට ලෝක ජීවත්විදි හොඳට සනාත වෙන කාරණාවක් ජීවිතේ ගොඩාක්වෙලාට අද දවසේ කෙනෙකොට කෙනෙක්කො මතක, කෙනෙක් කෙනෙකින් උද්වා ගන්නකං විතරමයි. උදව්වා ගත්ත තැන උදව්ව කළ කෙනා සහ තමන් ලබපු උදව්ව දෙකම ඉතාමික්වට අමතක වන සහමතක කරන පිරිසාක් අපට ලෝකෙ මුණ ගැහෙනෝ. ඉති ලෝකින් උුණුදේල් තමන්ගේ ජීවිතය අමතක යනේ කරුමයක්කය තමන්ගේ අම්මතාත්ත තමන්ට ජීවිතයක්දීලා ජීවිතයේ මේ දක්වාම සහ ඉස්සර හටද අංකරන කළ සියලු දේවල් එක මොහොතකශනින්. අමතකකොට දමා කටයුතු කරන්නට තරන් අකෘුත් අඥය අපට කොච්චර හමුව ඉනවද.වි මේතකත් මට මතකය කුරුණයගල පැත්ති බන දේශනාකට පන්සලක ආරාධනාාවක් කල ස්වාමින් වහන්සේ නමක්ම වැඩම කලා හේතුව තමා පුරපෝයට සිලල් ගන්න හුරුපුරදදු වනු අම්මා කෙනෙක් මිය ගිහිල්ලා. ඒ අම්මාවිනින් සාමින් වහන්සේ ඇතුළු සිල් ඇත්තොටක එකතු වෙලා කෘථවේ දීපින් කමක්. සුම්මාසේ බන දේශනාව පන්සලීම පහවෙනිදට සඟසතු භික්‍ෂාවක්. මේ අම්මා මිය දෙන්නට පෙරදිනය පුර පසොලසකපෝයක් පන්සලී සිල්ගත්තු අම්මා තවත් ස්ථානයක ප්‍රකට සාමින්න් වහන්සේ නමක් වැඩම කරල පවත්වපු බනදේශනාව කුත්තහලා ගෙදර කියපු අම්මා පිළිබඳව පහුවදාරංචයනොයි යම දියේ ගිලි මිය ගිහිල්ලයි කියලා. ඒේ නිසා පස්චාත් මරණ පරීක්ෂණයේදී සනාතයි නොයි යම පාන්දර හතරටමිය ගිහිල්ල තියනෙ දිය බිඳක්වත් පෙවිලනෑ. අවසානයේ දැනගන්නා මරණට පත්කළම්ම දීයේ දම දියහහි ගිලුණු මරණයක් බවට ලෝකයා ඉස්සරහ සනාතවින්න අඳුනගණ්ඩ, ඒ මරණයේ පිටි පස්සේ අම්මගේ දරුවෝ තම ඉඳලතිබුණේ. අම්මවිනිින් හදදවසධානයක් තුන්මාසයක් ගෙදර කෙරෙෙන නැති නිසා. පන්සලේ සිල්ගන්්ඩාපු පන්සලට උදවපකාර කරපුකම මතක් කරලා. දරුවෙක් නෝවනු පන්සලේ හාමුරු අම්මට පින්දෙන්ට පින්කමක් ලෑස්ති කරලා. ඒ බනදේශනාටමා වැඩම කලා.ඇති මතක් කරේකයි මෙවැනි දේවල් අහන්න බලාපුොරොත්තුවක් නොවනු අපට ජීවිතයේ සුලබව දැන් අහන්ඩ වෙමින් තියෙන්න්නේෙත්තැයි. අඩ බුදුරජාණන් වහන්සේ මතක් කරපු සත්පුරුෂ හැඟීම. ජීවිතයේ තමංතුළ ශක්‍රීිය කරගන්නට ම මිස්ු මේ ලෝක අපට හරියටවත් හමුවෙනවා. පිංහතුනයේ භාගතන් වහන්සේ මතක් කලා සත්පුරුෂයාගෙන තවත් හොඳට වටහා ගන්නට පුළුවන් අපූරු දේශනාවක් අංගුත්තර නිකාය පංචක නිපාති සත්පුරිස කෙන දේශනාව. මොකක්ද දේශනාව නම සත්පුරස දේශනාව. එහි භාගතවන් වහන්සේ එතා වටින උපමාවක් සත්පුරුෂයට අඳුර ගණ්ඩ පැහැදිලිවෙෙන්ඩ දේශනා කළා සත්පුරුෂයා හරියට වහින වැස්සක් වගේ කිව්වා. දෙ ස්ස යන සිරිය ගෙනන අමුතුයින් කියන් ඩුවනානය හාමුදුරුවුත් මතක් කලාන මෙහිට අද උදේදන් වෙසයි කියලා. ආංගේ නිසා මාසයක් එක හමරත්තිස දැන් හොඳට වහින අඩු පාඩුවක්නේ අපට වැස්සආං ප්‍රමාණවත් වෙන්ඩ තරමට වැහැල මේ දවස් වල. නමුත් අන් වෙස්සට අපි මුකුත් කියන්නට හොඳනෑ වෙස්ස කියන්න සබාදහමයේ චමත්කාරණීය සංසිද්ධයක්. ඉංසා වෙස්ස තියන සුන්දරත්වේ දිගට වහි දිනවී දැනෙන්නේ වැස්ස නැතුව ඉන්න කාලෙිට. ඊට මාස හමාරකට දෙහෙකට හෙත හරි ග්‍රීෂ්මි අධදාාහයයක් තිබොන අපි පැතු අනේ රැ ක එලිවෙෙනකම් හොඳ හැටියට වැස්සානම්ම ිදාහහි නිවිලායයි. ඒන ඉහෙම දවසකරයක් එලිවෙන්න වැහැපු තැන අවුරුත් නැගිට්ටහම් බෙදා හදාගන්න අදහස් ඇතුලි තියන මොකද. උුන් කාලිකට පස්සේ ඊයේරෑන නින්ද ගියා. ඇඳට යනවා විතරයි මතකමී ඇහැරෙනකම්. ඒනන් සුව නින්දක් ලබලා වැැස්සක් ැහැබුදාට. ම රටනන් හම නිද එන්ඩ ඇයකිලි වෙනකම් වහින් ඩෝනත්නය මහදවල්ට හොඳ වෙස්සක් හැපු හාමක්. අදේඉතිං ඇඳ පැළඳගෙන අන්ඩ ලෑස් වෙලා හිටියත් එලි පහලිය වැඩක්නම් දෙැන් කරඩ බෑ. ඒ නිසා ඒ ගිහිල්ල තමලා ලෙඩවනොත් අද වැඩෙත්නෙවෙේ හෙටත්තාං වැඩක් කරඩ බැරිවයයි. ඒ නිසා හොඳම දේ තමා වහිින වැස්දංගගේෙ දෙෙට වෙලා ඉන්නවා අතවටිකින් විදිලි කොටයි අකුණු ගහයි දෙපා බිමතියන් ඉන්ඩත් හොඳන ඒවාගේ වෙලාවට. එම් හොම ගැපෙන සුරක්ෂිතම තන්න තැන තමයි ඇදට වෙලා දැන් ඉට ඕන. කියලා මහදවල් වැස්සක් වහිදද ොන්න මොකද වෙලාතින්. අර පුරුදු නින්දටම බරවෙලා. වැස්සත් එක බැඳිලතිනවා නින් දෙහෙනන්නේ. එද සමහරුවන්ට නංහෙම වැහිවහින්ඩ මෝනත් නෑ නිද එඩ මේ වගේ බණක් කියන ටිකත් ඇති. සමහර කලාට බනක් මැද්දි නිදයෙන්න්නේ වැසක් මැදදි නිදීනවාගේ. ැ එල්ිය ොට න හින්ද ඒ ැදෙම නකුත් දේශනා කරන නිසා හොඳටම නින්ද අන්ඩාත් බැරිනෑ. ඇැබැයිති නිදිය නොහෙම නෙවෙේ කියන්්ඩත් එක තමයි බණමුලම මං මේ කාරණාවත් මතා කලී වැස්ස ගැන කියන ආතරී. ඒනම් අපිද වැස්ස තියන සුන්දරත්තේ තවටිකා කතා කළො භාග්‍යතුන් වහන්සේ මතා කරපු පිළි වෙරට. අරකිව්වාගේ රැෑ කෙලිවෙනකා මහා වැස්සා කැදහැලිලා, පහෝදා ඉරේලිය උදා වුණනහාම. කොළපාට ගහොළ මතට වැටුණු වැහබිඳු නිසා ඒ ගහ කොළ හිනහෙනවාවාගේ කතා නොකරන ටික විතරයි. සබාධහමි පරිසරයටත් වැස්සිං ලැබිලා තියන සිලස දකින්න පුළුවන් පහුවෙනිදට. සතාසිවපාව් වැසට මවා වෙලා උන්නු තැන්වලම සැඟවෙලා අං ඒ ඇ තිරේලියත්ත කවදි වෙලා වෙන දානැති උද්දාාමයකින් ඔබම හැසිරෙන ලස්සන බලන්ඩෙපාය. මනුස්්‍යය වනත් හහිබර දවසක වෙනදාට වඩා හොඳ සුවබර අකන්්‍රනින්දක් ලබලා. ප්‍රබෝධීන් එතුව දවස පටන් අරං නිද්‍රරාසීලී භාාවීකින් තොරෝ කඩිසර උද්‍යයෝගෙන් එදා දවසපුරා වැඩ කරලා. එනම් වහින වැස්ස නිසා ගහට කොළට සතා සවුපාාවුන්ට මිනිස්සුන්ට කිසි වෙන සක්නය පලාාතට එකම ලෙසට වැස්සෙ සිල කාටත් එක ලෙසට නිශ්චල චංචල සියල්ලටම දැනිලා. බදුරජාණන් වහන්සේ උපමා කලා සත්පුරුෂයතුන්න වෝ වගේ. සත්පුරුෂයාගේ සත්පුරුෂකම මේ ලෝක තෝරා ගත්ත පිරිසක්කු දෙසාන්නෙවෙයි. බහු නෝ ජනස් අත්තාය හිතාය සුකා යොහෝදයි. බොහෝ ජනයාට අරතින් හිතවත් සැපවත් පිහිටා කටයුතු කරනගෙන සත්පුරුෂයා කියල භාගිත වන්සේ මතක් කළා. එන ජීවිතයේ සමහර මිනිස්සු හොඳයි එයාගේ හොඳ තියෙන්නේ එක පිරිසක් අතර ෙවිතරයි. අපට මේ ජීවිතයේ හැමෝගෙම හිදදිනාගණඩ බැරිවී බදුවෙච්ච බුදහාහමුදුරුවන්ටවත් නොහැකි ඕනා. හැබැයි බහු නෝජනස්ස බහෝජනයාට බුහෝජනයාගේ හදවත් දිනාගත්ත මනුස්සේ කැටියට මේ ජීවන්තෙන ටිකකාලි ඉඩ පුලළුවන් ඒෙන සත්පුරුෂය කියල භාගතු වහන්සේ මතක් කලා. එන ඒ සත්පුරු ශයාල්ලඟ වැඩින් දෝන ලකුණු තුනක් මානව ගුණදන්තුනක් භාගතුන් වහන්සේ මතක් කලා ඒ ගුණතුන තමයි මන්ද මේ වෙලාව විස්තර කරන්න මොනවද අත්හාය හිතාය සුකායහෝතී. මොකද ඇත්තටම අත්තාායුහෝතී කලකන. අත්තායුහෝතී කලකෙන් තමන් පිනෙහි පිහිටවගෙන අනුම් පිනෙහි පිහිටවනා. තමන් පවින් මුොදවාගෙන අනුම් පවින් මුදවනා ගුණට කෙන අත්තායහෝතී. දැම් පුංචි සන්දිය මහනදැම්පුරන්ට එන්ඩ ප්‍රථමුණත් අපට මතකයි. අපේ සමවයසි යාලුවෙක් මොනවාහරි පවක් කරනවා දුටු තැන. මොකක්දය කරන පවකාර වැඩියයා තමුම් පණපිටින් අපා අන්ඩ දයි දඟලන්නේ. අරයට බයිහිතනවා ලැජ්ජහිතනවා ආයානෙවේ කවදාවතඒ වරද කරනවා අපි දකින්න. ඉන්සා ජීවිතයේ පවට ගරහන පිනට ප්‍රශංසා කරන. එනන් නිත රෝම ආං අනේ කාව අදහිරේ මත්කරනවා පවට දිරිමත් කරනවා පිනට. ඒ මේක බදුරජාණන් වහන්සේ සත්පුරුෂ ගුණයක් හැටිය. පුංචි සන්දී අපි සමවයස කෙනෙ හොදක් කරනවා දුටු තැන අපි අගය කලා ඇ්‍රෂේට් කලා. ඔයා හරියට උපාසකම් මේ උපාසක මහත්තයෙක වගේ නොෑ පොඩික මට ඉඳගෙන. කරලා තියෙන හොඳක වැඩක ආ මහත් අපි අගය කලානෙ ප්‍රශංසා කලා. ඉනිස්සා ජීවිතයක සත්පුරුෂ ගුණයක්. බස් එකේ කෝච්චයේ දවසක ගුවන් යානයක හරියාන සම අසුනෙ වාඩි වෙලා ඉන්න කෙනා. අපි එක පිළිසන්දරයේ ඒදෙන්න්න කැමැතියි කියල දැනු නහම. අන්ජීවිතය අපි කවුදයි කියල යා ඉස්සරහ තහවුරු කරන්න දඟලන දැඟලීලට වඩා. ජීවිතය අපි හුරුපුරුදු කරපු බණ පදයක්. ආං එයාගේ හදවති තහවුරු කරන්න සටහන් කරන්න මතක තබවන් අපි වැඩ කරනවන්නම්. ඒක හරි සත්පුරුෂකමක් අන්ජීවිතේ. එක තමා වඩා වටීන්නේ අපි සමඟ කෙනෙක්. ලි න්ඳර දෙන්න්න කමැති වුණු තැනක දන්න නොදන්න. විදේශය රටකදිවේවා. ආං ඒතැන්ට අපි බුදුරජාණන් වහන්සගේ බන පදටිකක් පහදලදෙනවා. මේ ලළඟගදිත් යුරෝපෙන් ආපපු තරුණනෙක් මල්ලඟ සතිතුනා ක තර නැදී හිටිය. ඔය අනුරාධපුරුවය සීගිරිය දබුල්ල මිහින් තලෙහෙමං එක්කං ගීල වන්දල පෙන්න්නල එක්කරගෙන එෙද්දී. සීගිරි ගල්තලා මුදු නෙහු මා ආස්‍ය වාටිවෙලා ඉඳග නීද ්‍යයාන හන්තේ. මේ කොළ පාට පරිසරේ ගන බුදුරජාණන් වහන්සේ මොනවද මතක් කරලතින්. ම ඉතින්දි ඔොහුට මතක් කලාා භාග්‍යතුන් වහන්සේ පරිසරය ගැන කිව් වදන්. ඒ අතරේ පරිසරයේ ඇසුරේ ඉඳීම තමන්ගේ කෙලෙසුන්ගින් මිඳන්න ඇති උපකාරය ගැන. උදෙකලා වාහන්සේ ඇති අගය ගැන ඔහුට මතක් කලා. තිීනිසා ජීවිතය ආයි දවසකයා මට ලෝක කොහේ කොතන දිහරි හමු නොවන්නත් පුළුවන්. හැබයි හමු නෝවුනත්. කොළපාට ගහ කොළ දකින වාරයයක් පාස බුදුරජාණන් වහන්සේ පරිසරේ ගැන කියවෝදැ. ඒ පරිසරේ ඇසුරේ ඉඳීම තමන්ගේ මානව ගුණදම් ආධ්‍යහාත්මය ජීවිතේ ඉහළට ඔසවා තබාගානට ඇති උපකාරය ගැන. ඔහුට දැනේ ජීවිතේ. එනිසා අපිහැම මුහොතකම මනස්සේකුට අපේ මතකයන් ඉතිරි කරන්නට දරණ වෙහෙසට වඩා භාග්‍යතුන් වහන්සේ අපට ඉතිරි මේ ලෝකයේ තැබූ ඒ උතුම් ධරමය. මදවය අදහසක් ශ්‍රද්ධාවක් වැටහීම කවබෝධයක් ඇතිකරවන්නට පුළුවන්ං එක තමයි යත්තාා අයොහෝතී කර කියන්. හිතා යොහෝතී. කා සමගත් බොහෝම හිතවත්ත ලින්ගතු කුළුපගමී ඉන්න ටිකකාලි අපි ජීවත්තෙන් ඕෝන. අපි සරණගියපු භාගතන් වහන්සේ ගත්තත් පුබ්බ හසිත පුඋ්බභාසිී. කාටත් පෙරකායකත් හිනහුනා කාටත් පෙරකායකත් කතා කලා. ඒ බදුරජාණන් වහන්සේ මානවයා කෙර හිමමානෝ ගුණය වඩවපු ප්‍රකට කරපු ආකාරී. පුංචි කාලෙ අපට අප මෞද මව ියෝතිගවා පුොතේ කායකත් හොට හිනා වෙලා ඉන්ඩෝන්. ඉල්ලගෙන එනවන යම අපිකරායේ එනදේ දෙඩ තරමට අපිට හැකියාවක් නොතිබ්බත්. නිකන් දෙන්න පුළුව එකමදේ හිනාාවේ නිසා හොඳට හිනා වෙලා ඉන්ඩයිකවා. දැ ඒ වෙන සෙලමින්සුන්ගේ මූන වල හිනාවත්දි. ඇහිදන මරකට හිනාව නොත් ඇඳුනුන්කම දාගෙන පහවදාම ගේ ලංඟට ද දන්න මොනු හරි ඉල් අයින්න. ඉල්ල අයින් ඒ දෝකකින බටමතු කොද දෙැන් අයි හිනාාවන්න ඇතික දැංහිදෙනනොවා. ඒ වනාාට අපේ අමලා හොදයට හිනාාවනා පාරතුටේ කායෙක්කත්. ඉහමකෙන පහදට ගේೇළ ටාව ඒ ගොල යහිතුනනෑ වෙච්ච හිාවගැෙන දක්ුණණ ප සතවුණන නෑ. හල්පනා කලා මෙිච්චර දුරක් මෙච්චරගෙවල් මනුසියෝ පහුරන්න. මගේ හිනාවට කතාවට ඇතිවෙච්ච ලිංගත්තුකමට විශ්වාසට නො ඇවිතීන්. ඉනිසවයි මනුස්සයගේ බලාපපුරොත්තුමිඳල හිසතීයාවන්ඩ හෝදනන්නේ. තමන්ගේ බත්මි ගාන හරිකමක්නයාට දීල සංග්‍රහ කළ සතුටනා. ඒට තමයි හිතා යහොතී කියලා කියන්න. තමන්ගේ හිතවත්කම අනෙකාට දැනෙන විදිහට ඒකෙනට උපකාරවෙන විදිහට භාවිතා කරනවානි සත්පුරුෂය. ඒවද ගොඩාක් මිනිස්සවලන්ගේ හිග වෙලා. ඔය හිනාව පොහොමටුවයි. චි ලමයිගේ පවා ඉස්සර ළමයින්ටන් දන්න අඳුරනකං ඕන නෑනෙ කායකත් තුොදට හිනාාවනාන්. දැ ළමයිනුත් වෙන සෙලාදමන්දන්නේය මහමනුසියෝදදිහා බලල. ගෙදරට ගියත් හුරතල් වදන් කතා කරන හිනහෙන ළමි කිටියාම අපට හිතනවානී දන්නේ නේන මෙහිම ලමි ඉන්න විීතියක්. අන්දන්වවානන් තෑගේ බෝ ගාර අන්ට තිබ්බා. ටොි චෝ ල ට් ස් ටිග කරි ගෙනිය අන්ට ඉබ හිතෙනවා. තෑගි දෙඩ වටින හිනාවාකේක කතා වක්හිතෙනවා අපට. අපිඉතින් ආංගේ ළමය මතක තියන්ගේහිල ඇෑගි බෝග දෙනවා. දැන් ඉන්න ලමයි නොත් හින වෙනවා දෑගි දැක්කට පස්සේ. ළමයි එනෙවේ මහායල්. එදේනිසාන් ගෙනා දෑ මොනවද ගෙනාවේ මොනවිදිහට ඒ දිහා බලල ඔවුන් හිනාව මතු වෙනවා. එන ලාබේ එළඟ හිනහිෙන මිනිස්සුටිකත් තම අපට දැන්ඟන්නේ. එහෙමනය බුදුහා මතුරු කායෙක්කත් කාටත් පෙර හින ඕන කායෙක්කත් කාටත් පෙර ඒකනෙ වටින් ඉස්සර මව්ේ ඉගැන්වා පුරුදු කර පුතේ කායෙකත් ොදට ඉන්නටිකේ හිනා වෙලා කතා කරලා ඉන්ඩෝයි. දැන් ඉන්න දෙමාපියය ඒක වෙනස් කරලති නොකො හොද ලමයක් තල හිනාාවන තහන මොකොයි ආන්දුුරනොවද. ඔය තරමට හිනාවීට පටන් ගත්ත මෙතැන හිනාවා. බැලුහාකාාතෙක් කහරි කතාකර මොකො ඇත්ත කතා කර අඳුරනවත්. නැ ඉතින් නිකන් කතාර නික මොකටේ කතර කරන්න. ල් ලමයින්ටත් අන්න බාධාවන් රස්ට්‍රක්ෂස් දානාව කොද ඒසිි පණෝනවා. හිනාාවෙන්ඩ කතා කරන්ඩ දෙන්නනෑ යිඩක්. අපිටහිම සීමා කලේන කායකක්ත් තුන්තට හිනා වෙලා කතා කරලා ඉන්ඩෝන. ඒ හිත වත්භාවනේ. දැංඔේ සහරක් මනස්සවීන්නව ගංවල එයාට හිතිච්ච වෙලාට විතර හිනාාවෙන්. ඉති අපි කලින් දෙැනගින් ඉන්ඩෝනිියට හිතන වෙලාව. ඒ අත් එකක හිනාවෙඩනෙ. ැ බෝමිියෙත් ඇති මයිහිතී. මේ නිනිසා බැලුහාම කායකත් කොතන දුටුවත් හිනාවෙලායින්ටෝඕන. හිතාය හෝතී කියලා කියන්නේ හිතවත්කම දියුණුවේ නොවයා. බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවක එහෙමයි. මට මතැගැමේ ළඟෙද ඉතාලියෙන් ආපු තරුණෙක් දවසක් කතා කලා භහන්තේ මං කැමති පන්සලේ නවතිීන්ට සති දෙෙකට ිතර පුළුවනිද මංකෝපපුලුව. භාවනා වැඩ සටහනකට මං යනවා දින පහක නිම වෙලා එන්නන් එකව මංකෝ හොඳයි. පහෝදාමන් පුත්තලම පැත්ති දුර ඇත බනකට වඩින මග හිටියේ. හව සහිට ත රොහෝ නැවත කතා කලා බන්තේ තන භාවනා වැඩ සටහන වෙන්නේ නෑ. එනිසා දැන් අදම එන්ඩද නවතන්ට මංකෝ ඔබෝම ොහොඳයි. පොඩි හාදුරන්ටත්මතා කලා මෙහම කෙනෙ එකේ ආවාහන් පිළියරගෙන ක්ඩයම දී ඉන්ටතනදී එ බලාගන්න. ආන්දර එකත් පහුවෙලා නැවත පන්සට මං වඩි ද අරා සුදු මහතය නාලකාල නින්දටක් ගිහින් ඒටිකට. පහෝදා පහමාරට විතරම විහාර වතාවත කරලා ආව්‍ය දිහට එද උඩු මහලිමන්ද කරාපු සුදු මහත්තය උදේ පාන්දර නැගිටගෙන ව්‍යයාම කරනෝ යෝග භාවනා කන එයාග තන එයාගෙදින චරයාප පටන් අරව්වාගේ. මං ඉතින් පිටිින් ආපපු ආගන්තතුකයයා ව ගුට් මෝනිින්ං කියයාග යයාග ළඟට ගිය. මම්මි මතා කරයාය කවදාකොත් පෙර හමුවවෙලාවත් නොතිබ්බ දුරකතන දෙකක් යන්තන් ටිංගක් කතා කළ අපමණයි. හිටියේ සති දෙකයි උන්නු කාලිත්කිව තමංගයා අතර තමංගෙතන ගීටියවාගේ. බොහෝම සතු ටඟයා ඉඳල නීක්ම යනවා. ඉනිසා අපි සතුට වෙන්ඩෙපා අපේ හිතවත්ක මොහුට දැනී ලා තිබි චැහැටිනිි අර කතාකරපු වදන් ටික නොදැක පවා ම්. ඒන ෙන්ඩු නිහෙමය සමහරුගගේ ගෙදරකට තමන්ගෙම දන්න ළඟනෑ එක් ගෙදරවා. ඉන්ඩයිකෙ ස්තෝපයේ පුටුවක වාඩිකරෝල ඩිංගා කතා කල මහන්සියට තේටිකා කරං හදන් එන්න අංග කියලා. තේකත් ගෙනහිල්ල ඒක පිළිගන්න ල එහෙෙන නිදහසේ ඒේක බෝඩකු. කියලා ගෙට අනවායි අනටිකට ගෙදර හම්බෙන් නොකෝටම කිය යනවා. ආම් බලමුකාරය ඉන්න ලීලාව. එය යින්න නිගන් හරියට යාගේ ගෙදරවාගේ. අපි ආගන්තුකයෝගේ අපි ඉන්ද තටි දවස හිටියොත්ෙ. හොම කියන මිනිසුනඇත එයා යාගේ ගෙදරවගේ සැහැල්ලුවට නිදහසේකම් ට බැ සුව පහසුව ඉන්නවනන් දැක ලපි සතුට ඉඩි පයි. තමන්ගේ සැලකිල්ල තමන්ගේ හිතවත්කම එයාට බුක්තිවිදින්ට ඒ තරන් නිදහස ඇතිවීම දිහා බල ලපි සතුට වඩිපාය. අන් ජීවිත හිතායෝ හෝත හිතවත්කම ප්‍රගුණ කරට මනුස්සයා තමන්ගේ හිතවත්කමෙන් අනෙකා ජීවිතයට විඳිනදී බාරගන්නදේ, ගන්නද හැරෙන විදිහ දිහා බලල සතුටවේෙනෝ. ඒක නිවෙන්ටෝන්. හිතාය හෝතී ගැන්නේ එකයි. අද ගොඩා කයලඟ මේ ගුණ ඇති කරගෙන සතුටු වන්න දන්නේ නෑ. සුකාය හෝතී තමන්ට කරන්ඩ කැමැතිවෙන හැම යහපතක්ම. ජීවිතය අනුන්ට කරලා සතුට වෙන ගුණ එයටකෙන සුකාය හෝතයි. මං ඔය ගුණේ ලාංකිකයින් ළඟ තරමට අද ලෝක කොහවත් දකින්න නැති ගුණා. ඒහම කියන්නේ අපි බට්ටිකාන වෙලාත් නොදන්න මනුසේකාවත් ආරාධනා කරනවා මොකෝ කියනෙ බට්ටිකා කවුණේ දේෙන. නොදන්න මනුසේකාවත් මොහෝ කියන්නේ තේටිකබ්බිලයිමු තේ බොන ටිකට කෞදයිකෙල් අඳුරගණඩ බැරිය කින්ද මන්ද කියල. ආං අපි ආරාධනා කරනවාන ඔය යුරෝපෙට බටහිර ලෝකෙට ගියොත්තන් නොදන්න ඔන්නවේ දන්න උන්ටවත් නේ ඇරයුමක් තමන් කනවෙලාවට බොන වෙලාට ළඟටාවයිකිල නෑ සලෙකිල්ලා. ආම් බොෝ වෙලාවට දෙන් සමහරලාට අපි රටින් බැහැර ඔය දේශනවලට වැඩිහාම එකම රට ඇතුල පැතුුණ හතර ගුවන්්‍යනවල ආය තවදේශනයකට වඩිින් ඩෝනි. අපේ දායකයෝ සමහර වෙලාවට ධානි පාර්සලයක් දෙක්ම වැඩිපුර හදලත් දෙනවා ගුවන්්‍යයානී දන් හරිහාදුරුව වලදන්න. ය එධනිවාදට කලීල් ළඟ ඉන්නේ විදේශකයේ ක අපි හානවා මොකද කියන්නේ මං ආහාර ගණ්ඩයන්නේ. එනවද මාතයක එකතුට වැඩිපුර පාසයකොත් යීම? රියට මහ පුදු මයි විශ්මිින් වගේ අපි බලං ඉන්නවා කමක් නැදමං එකතුුණට වගේ. ඒක යාලට විශ්මියකුණාට අපිට සාමාන්‍යයයි. කෙනෙක් ළඟ ඉන්වාන ආයිතින් අපට එයාට ආරාධනා නොකර දෙයක් දෙන්ඩ අනුභව කරන්ඩ හිතෙන්නේ බෝධිත්්‍යයොත්තෙමනි. අනුන්ට නොදී තමන් පළමෝ කොතනකවත් බෝධිත්්‍යය අනුභව කලීනය කියෙන දීගෙනනිකයි ලක්කන සූත්‍රයි. අපේ අම්ම ලත්තෙහෙමයිනේ. ගෙදරු ඔයාපපු බත්නුටිය බට්ටික. ං ගෙදරින් ොකෝටම බෙදල පිළිගන්නල අන්තිමට අම්මා මට මතක අපේ අම්ම වතාවක්ම බරණ සිසි පතනී එකන්ගේ පුවෙලාවක ලඟින්නවුන් එක කියනවා මට එහෙනවා. පොඩිහාදදුරුව ෙදරී ඉදිීදදි කාපු පින්ගානමට අමත කරන්න ගොඩා කල් ගියයැකිව්වා. අර පුරුද්ධට හැමදාම් පිංගංරාකෙන් මන් පාවිච්ිකරූ පිංගාන්න පින්ගම් පෙළට අරගෙන මොකු අපේ පවුලත් බොහෝ පංචි පවුල අම්මයි තාත්තයි දරෝ දහා දෙනකි. ඇ මං නවවෙෙනයා නම්බ නයි. ඉතින් ඒන ස්සාර පුරුද්ධට මේ අම්ම හැමදාම් පිගා නරන්නේ කාලයක් යනක. ඒ තමයි අම්මලා කියලා කියෙ අපට මතකයි අපි කාල අත සෝදන්්ඩය අදී අම්ම කන්න ඇද්ද කියලා හද අම්ම කහට කෝපයක් අතතියන්. නෑ පුතේ මට බඩගිනි නැතේ කෙන අද මතක්කෙන බඩගින්නක් නැතිකමට නෙවෙයි ආෙ එක්කු බත්මුටිය බත්තිවරයි නැත්තන් තමන්ගේ කොටස තියන්න්නවා මදී කියලා. නැදක ලහඟ එන කෙනෙකුට බෙදාන්ඩ හිතාගෙන. අම්මල නොදැන් අම්මල ළඟ තිබිල තින බෝසත් ගුණයක්නි. ඒව දැකපු ආං අපි ළඟද අම්මලා තරමට හෝයිට අඩුවෙන් හරි. ඒ ගුණ වැඩීම ගැන අද සතුටු වෙන්ඩුවන සුකායෝ හෝතයකින සත්පුරුෂ ගුණය අපිළඟ වැඩෙන්ඩ එක හේතුවා. ඉස්සර ගෙදරක දානියයක් දුන්නත් අන් හාමුදුරරු අපිට වැඩියත් ගෙදර ළමයි කෙනාමි අම්ම දැ කාලා හිටියන ක කියීන්ද නගිට අන්ද බඩිගින්න තා. අනේපුතේමගේ හිත පරිලතිෙන්නේ. ආයයිඉතින් මට කණ්ඩෝනනය උඹල කාහල්ල. ඔ ඉතිරිවෙන අමක්තියේ දොකෝ මොතාගෙන පලල්ල ආය ගිහිල්ල උඹලටතු යන්ඩ වෙලාවා කිටින්නේ. තමන්ගේ කොට සත්යකම් අදී ලපිටත් කරානෙ. අදනං ඉතින් එහෙම අම්මලාට මහන්සේ ඉන්ඩෝනය ධනයකට ආවත් එන්නේ පතාගෙන එන්නෙම ඔතාගෙන අන්්ඩමයි. ඒ නිසා හම්මල්ලට මහන්සියක් වෙන්ඩ යමක් නය එතන. හටිනයක් අවසානය වනත් එහෙම කටිනානි සංස අහු එෙන ලොකොම භාජනයට බෙදයි අයන තරවට තමා ගෙදර ගෙනනිච්ච හැකිවාගේ. බෝමීරී ඇරින්ද. දානම් පස්සේ. අහුව එන්න මොගද පන්සලේ බාජන ඔක්කොම ගෙනහිල්ලා පඩිකාන්ටික ඇරෙන්ද. ඒකෙත් පුළුවන්න්නන් කෙහෙල්ලවරයාහරිදාගෙන යයි. මේ පන්සලි ඇරෙන්ද හොඳේ එතකට පොඩි ගෞරවයක් දුන්නයින්න ඔනේ ඇත්තන්ටව. ඇති ඉනිසා. ජීවිතයේ අර බෝධි සත්වයන්ගේ ගුණේ දන්නවා නම්. ඌූ වගේ ඕලාරික වැඩ කවුරුත් කරන්න පෙළඹෙන්න්නේ. අපි බෝධි සත්්‍යය ගැී ගෙන ගණ්ඩුවනි බදු හාදුරෝ ගැන ඉගෙන ගණ්ඩුවෝ. ඒගැනීමේ අඩුව ඇති උදවේහෙම අඩුවක් ප්‍රකට කරනවා ජීවිතේ. සුකාය හෝත තව ආම් පෙක් ඉදීති තව බඩගන්නේ බොහෝ පිරි සිදීති මන්ට ඒ වගේ දෙවල් කරන්න හිත පෙළබෙන්ඩ විදි ක් නෑන්. තේකයි ම මතා කළේ ලාංක කියලගම මේ ගුණතා මතරැකිලති නොව. තිේනිසා යුරෝපයට බටහිරට ගිහාම වැඩිය නොදන්න ඔන්ට නෙවී දන්න ගෙදර පවුලේ අය පවා, අම්ම තාත්ත දුවපුතා ගෙදර තමන්ගේ කෑමික වෙන වෙනව ප්‍රජ්ජකේ වෙන් කරගෙන කන්ටේන සල දාළ තියාගෙනඉන්නේ. අම් බැරිවෙලා හරි අම්මා දූග කෑමිකෙන් ඩිංගා කෑවොත් ඉතින් අවසානයක පොලිසින් තම කෙලවරවෙන්නේ ප්‍රශ්න. ලළඟගදත්මන් ි්සල්ල නොලඉන්න හතේමයි හිතව සූරිච්චල කතා කරම් කොහොමද දරුවහෙම හොඳ ඉන්නවා දුවනම් විවේ කියියෝ මේ දවසල පොලිසිය කූඩුවයි කියලා කිව්වා. මං එහෝ ඒ මොකෝ කියලා. හාදුරුවනී මල්ලිය අක්කගේ කෑමිකෙන් ටිකක් කාලා වෙච්චි ආරවල දුරග ෙහිලා පොලිසියෙන් එහෙලා වඩා හොඳට අක්වවෙේක්කන්ගගේ හිල්ලහි නවත්තගෙන ටික දවසකට. තින් මං කල්පනා කලා මේ අම්මක් අක්කගේ කෑමෙක මල්ි ටික්කාලා ඔක්කොම කෑවන. අකට දිගටමීන්ඩවේ පොලිසිය කියලා. බැලුහා මෙහෙම තමයි. මේ ගී ඇතුලි තමන්ගේ අම්මතාත්තටවත් බෑ තමන්ට වං කරගත්ත දෙයායි අතතියන්න කණ්ඩ. එහෙම වනොතේක මහා රවුලක් වෙලානෙ. තය මොකක් නිසාද මේ සුකාය හෝතී තමන්ට දැනන්න කුසගින්න නිවාගණ්ඩ ඇති වෝමනාම අනෙකාට දැතිවිය හැකි. නිසා මගේ පින්ගාන හරිකමක් නෑ ඔහුගේ කුස පිරිින්ද. ආන් දෙඩ ලැබුණනිකන සතුටයි සත්පුරුෂැකම තුල ඉන්න කෙනා ජීවිතයේ පුරුදු කරන්නේ.ඉනිසා මේ ගුණදහම් බොහෝම හික ඉස්සර අපිට බත්මුල කම්මල හදළ දුන්න. ආන් තව හදර පස් දෙනකොට හරි එකතු වෙලා කාලීඉවර කරන්න පුළුවන් ලොක්කුවට තමායක හදල දුන්නේ. අම්මලාගාවතිවුණ බෙදනයක වන ආංකොතේ කාට හරිස් බෙදල හදල කණ්ඩ කිය අපිට පුරුදු කෙරෙව්වන්නේ. දනන්ගේ ඩුයි සමහරකයාට අම්මල තාත්තලවේ ළමය යිස්කෝලිවෙර ෆ කෝල් කියල ස්කෝල ලාව පසේ. ඉන්න මනොවාහරි ලාස්සෙකටි වේන්ටහෙකට තියන්ඩි සවවකට අරයි යනවත අතිරේක කෑමක්. පඩිපෙල කස් හරි ඔය මය පුළුවන් එක්ාන් ෙහිල් ඇඟටත් මවා කරල පපුතේ ඉක්ටමේ බනිිසකන්ඩ. මයිල්ලු පැකට් එක බෝන්ඩ. මං හිතන්න අවුරුද්ධට බනිස්කෑමේ තරගෙටවක් මන්ද කලාන ළමේ ෙච්චර එකක්ට බනි ිලිටවා. තියි අම්ම කියන කවුරුත් දගන්න කල් ක්ටක කණ්ඩයි කියලා. අද මයිලෝ පැකටටි එකත් එක හුස්මට අදනවා කම්පැනීෙන් දැකත් බහිතෙනවා. ඒ තරමට. තේ නිසා ජීවිතේ ආම්පුළුහන්තරං පරාර්ථකාමයට බරවනෙේ දැන් හැදුව අත්හදන්නේ ආත් මාර්ථකාමීයට බරව. අපි විතරක් කටියොත් උඹ විතර කටියොත් ඇතිහගෙන හැඟී වනති. එනිසා ජීවිතයේ සොකායහෝතති මේ ලෝකෙටම බලපාල තියෙන මේ කරුණු ටික ගැන නොදන්නකව. මටවෙදදි රිදනව අනුන්ට වෙදදි රිදන්නේ කියල නිද ඔ ස්්‍රයිල් පලස්තින දිහා බැලුව ඇැරල හොට තේර. තමන්ට වෙදදි රිදෙන ඕවන්ට වෙද්දි නොරි දෙනා. හැඟීම්වලින් නායක යෝ ගත්ත් පාලයකයෝ ගත්තත් කොහේ ගත්තත්. මිනිසුන්ගේ භාවිතාවන් ඇතුළි මිනිස්සුන්ට ලෝකයේ මෙච්චර ලස්සන තැනක ජීවත් එෙන්ඩ ලස්සනට බැරි වෙලාතිනෙන මොකක් නිසාද. ඔය කියන මානවිය ගුණතුන ගිලි හිච්චන නිසා. ලං කාවේ ගත්ත්. අත්තාය හිතායේ සුකාය හෝතයි. එනිසා භාගතන් වහන්සේ මතක් කලාා මේ කියන ගුණ තුනකා කෙරෙහිද සුවිශේෂම ඇතිකරගණ්ඩ එක මාතා පිතුන්න අත්තායි හිතායේ සුකාය හෝතයි. තමන්ගේ අම්ම තාත්තලඟ ජීවිතය අරතන් හිතවත් බවන් සැපවත් බවින් පිහිටා කටයුතු කරන කෙනෙක් වඩයා සත්පුරුෂයකි කියෙකිවා. අම්ම තාත්ව උරපත්ය තියාගෙන අවුරුදු සයක් බිම නොතියා සැලකුවත් අම්මගින් තාත්තකෙන් අපට වඋුණු යුතුකංවල නයබරි මිදෙන්ඩ බයි. හැබැයි අම්මම තාර්ථව තිසරණයේ පිහිටන්ඩ පුළුවන් ධරම මාර්ගි අන්ඩ උදව කරන්න පුළුවන්න ඒකට කිව්ව භාගිත වහන්සි අත්තායහෝත. අර නය සියලුම ණයබරිින් මිදෙන්ඩ පුළුවන්. නමුත් ඒකාන් කීයෙන් කීදෙනද දන්නේත් දැනගෙන ක්‍රියාත්මක කරන්නේත් ආං අපට ලෝකෙ දිහා බැලු හම දැනෙන දෙයක්නේ. ඉසර අපේ අත්තම්ම සීය බුදුන්වඳන වෙලාවට මල්ටික කඩල බුදු පහනකිට්ටු කරලා, එයාලටන්ඒ පූජ අමුදරෝවේ ටික සූදානං කරලා දෙඩ අපි උදව් කලාා. එයා එලූ පැදදුරම පැත්තක වාටිියේලා පිරිට්ටික කිවෝ ගාතටික කියලා ොඳට බුදුන්වෙදල භාවනත් කලාගට අපි. පස්ස කාලෙක අම්මට තාත්තට බුදුන්වදින්ට බනහන්ඩ සියලු පහසුකං අපි හද ලඳන්නා. මේ බනපදි ඒතරමට වැටහි නොතිබත්. එ සයේ වටහාගෙන කරදදි තවත් අපට ශක්්‍රිය ඔවුන්ගේ පිනට කුසලට උදව කරන්න පුළුවන්. ඉතින් නමුත්තාම් බැලුහාම මේවා ගැන වගක් නැති උන් කොච්චරද ඉන්නවාද. අත්තම්ම සීය නැත්තන් අම්ම තාත ගෙදර බුදුන් වදින ටිකටවත් කටපියාගෙන ඉදවත් සයංවිනයක්ව තදානෝගෙන ජීවත්තෙන් ඔුන් ගෙවල් ලස්ස නැද්ද. එහෙම TV කැස ඩිවයිසස්වල න් සද්ධ ඩිගා කඩු කර්ඩ ඕනේ අම්ම වදිනවා තාත් වදදිනවා න්නව ඇදත්. මගේ සොයංවිනෙන්වා තම්මගේ තාත්තගේ බුද්ධවන්දනාවට ගෞරවයක් ඇතිෝ මංගේන් ඩෝන. එම හැඟීමක්වත් දැනිලාවක්වත් නැතිවුන් ගෙවල් දොරුවල් වල නැද්ද එහෙමින්න්න. ඕන් පිරිත් කියෙලෙවරුනා දැ සදධ නැතිවුණේ දැම් භාවනා කරන ඇති දැඟහිෙන හොටම නහිඩබවමං රකින් දෝන. අඩුම තමන්ගේ අම්මගේ තාත්තගේ පිනළගේ බුද්ධවන්දනාවළඟ ෞරවයක් හදම් පිළිපදීන්දවත්. වුවමනාවක් නැතිවුන් අද සමාජි හැම්ිින් නැ. අර රුවන්න්නැලි මහ සෑල් ළඟට ගිහාාම හාමුදුරු පසඟ පිහිටවල වදිිද්දි. කිසි විනයක් නැති ගිහිියන් ඒ සරහැෙන් ඇවිදං යන හැටිමන්දකි නො මට නම් මහ පුදුමයි. ඒ මොකෝ අම්මගේ තාත්තගේ බුද්ධ වන්දනාවට ගිය ඇතුළේ අං විනයක් ඇතුව පිලිනො පැද්දවුන්ට හාදුරු කෙනෙේක්ොන්දිීද්දි. අරමහසෑයට ඒ සරහ යනයකඉතිං අමුත්තාක් ැටීට තේරණෙ නැතු වාආ. අර බොෝ සතපුන් ගණනන් හෝරා ගණන් ගෙවාගෙන ගිහිලලා මහසය අභියස ජීවමාන බුදුන්ලඟ ඉන්න මං කියනයි. හැගේීම උපදවගෙන කෙනෙක් වඳිනවා පිරිත්කෙනවා භාවනා කරද්දිත්. ආන් දුරකතන තමන්ගේ කනීතියාගෙන සේ වටේ ඕහම් විස්තර කර කරා ගමන් කරන්න ඔඋ නැදද. මන්න්නන් දැක් හමි හිතහදාගන්නව ස්වර්ණමාලී මහසය වර්ණනාව සජීවීව දුරෑඇති ඉන්නෙක් කෙනෙකුටරනවා වෙෙන්ඩැති කියලා. ති මං හිතලා හි හදා ගට ඔක්කොටොම බෑනෙම. එහෙනම් බැලුහාම තමන්ගේ මේ දුරකථන සංවාධවලින් තියෙන බාධාව අනෙකට හිතෙන් එනයි. ඔය පැයත් දෙකාකාං ඕක වහගෙන ඉන්න බැරිද ය බුදුන්වාදිනතැන මේ බුදුහාදුරෝලඟ. එහෙම තරමට වත් අනෙකාගේ පින ගැන ගෞරවයක් ඇතිව. හැසිරෙන්ට තරන් සයංවිෙනයක් නැතිව භාවිතාාවෙන ජීවිත අද මේ අපි හම්බවෙයයි. ම දකින්නේෙ ගෙදර අම්මගේ තාර්ත්තගේ පින කුසලේට සාදුකියන්ඩ හිත පුරුදු නොවෙච්ච ජීවිත. එන සම්මගේ තාත්තගේ පිනට අපි උදව් කරන්නරෝනි. දැන් ඔේ වයිසටි ගියපු මෞද දෙමවපියෝ පිනට බර ඒ අපි ඒ කාලිවෙදදිී තමන් තරුණ මැදිවේ ඉදීදදි ොට වැට හින්රෝන්. මේ ළඟදීත් ගම් පහ පැත්තේ අම්ම කෙනෙක් මටකිනා පොිහාමුදුරුව. අවුරුදු පනස් සතරක් තිස්සෙමං පිරිවෙනට දුන්නු දානේ. අං මේ වතාව මට තනින් කර ගණඩබේ මං ේටරින් එහෙකට බාරදීලා කෝස්ට්ටි එකත් අම්බන් කිරිහොද්දා කදාගෙන මා සහභාගෙනව හැකි විදිහට. ලොකුහාමුදුරුව හම්බෙලා කියන්ට හිතන් ඉන්න පනස් පස්සෙන අවුරුද්ධී මගේ දානය මුරේ කාට හරිදන්ඩ ලොකුහාමුදුරු කරගණ්ඩබෑ මට. මංකී ඔයතින් අම් මගේ දරුව ඉන්නවාන පුළුවන්න නිවාඩුව අදදා එකතු ෙන්න්ඩුව පිකට. කෝයිතෙන් නිවාඩුව නැතයි කියනවා. එකම ස්ටාෆේකේ කාගේ හරි වෙඩින්න එකක් කිවෝ දරුවේක්ගි හරි හාෆ්ඩේ දාල ෆුල්ඩේ දාල නිවාඩුවර යන ැටි බලන්්ඩ තිබහෙෙන. අර අම්මගේ වාර්ෂික ඇනුවදානයට දවසක් භාගයක්කා නිවාඩුවත් දාල ගිහිල උදව්ව දුනනම් මොකු ඒ තරමට වතා හිතකටනෑ අරගෙන. අම්ම තාත්ත කරයි යන දම්පින්කාන් ජීවිතයේ සිල්ගන්ඩ යන එක මහ කරදරයක් වදයක් හැටියට හිතන දරුව ොනැද්ද එහිමින්නවා. ඒ නං අම්මේ පනස් පස්සනි වාරීන්දන් දානිමෝරේ අපි කරගෙන යන්නම් කිව් අනං. අරම්ම මට සතුටෙන්කය යනයේ මට ඉන්න දරුවූ හරි වාසනාවයි. මන් නැති කාලිත් මගේ දරුවෝ මේ ධානය අකණ්ඩව කරයි යයි. ඉන්න තැනකිදම් මටසාදු කියන්න්න පුළුවන් වෙයි. එනිසා ජීවිතයේ මවුගේ පියාගේ පිනට බර හිත අඳුරගෙන.ඒට උපකාර වෙන විදියට වැඩ කරන දරුවෝ කියෙන්ගේේ දෙනා දීන්න. මේ වැසේ බණහන්ඩාවත්. දැගති හිල්ල ෙමල ඩක් කදාාගෙන එඩකෝ ආහා ය්ඩ කොහෙන එපා කියද්දි එද්ද ඕගටත් වචන කියපු ුන් ඉන්ඩ ඇති ඕන්නම්න් සවීයක් වෙනවාට වඩා යන් යගම් මෙිහිනම් වැස්සේ. තෙමෙන් නැතුවමං ගිහි ඇැරලොවන්නන්ක බනිවර වෙලාවට මං එන්නම් කොහික්කයියන්. එහෙම වදන කැහෙනවනම් කලාතුරකින් ඒ තමර පින තේරිච දරූ. සසරත් මව්පියන්ට පිනට උදවරපු දරුවූ. ඒ අත්තාය හෝතී ගුණේ තමන්ගේ ජීවිතයේ දැන නොදැන හුරුපුරුදු කරන සත්පුරුෂ දරුවෝ. ඒ නිසා ජීවිතයේ වයිසටිගේ පු අම්මතාත්තා. ඔය පුරපෝයට සිල්ගණන්ඩ පුරුදු වෙච්ච මව්පියෝ හරී ආසාවෙන්නේ පුරපෝයදාට සිල්ගන්ඩ යන්නේ. අපේ පන්සද වන තය තිහෙ වෙද්දිමං උදේස්සන සිල් සමාධන් කරවනවා. අතර හමාර ඉතරරි දම අම්මල තාත්තල සිල්ගන්ඩ උනන්තුුවෙන් එන හැටිමන්දගෙනවා ගේ ් කරගන්න ඇති ට අම්මක්ෙන. උදෙෙන්මෙන අම්ම කනෙ. බොහෝ ූනන්දේ හයඇතිහෙවෙේදදි ශාලා පිරෙන්ඩ පිරිස එකතු වෙලා ඔයඇත්තු මේ බනහන්ඩ වෙලා අට විදිින් ඉන්නවාගේ. හයතිහෙවෙදි පිරිසේකතු වෙලා. එද මං හය තිහටන පිරිසට ඕන් සිල්ු සමාධන් කරවන ඒ අතර තිික නක් ෙන ඇහරරිච්ච පිරිිවෙලටත්වාගේ. ඒයා හමතේ පිරිසත් අතර මැදදිික නේ හාදරු අපිට සසිල් ටිකක් දඩුකු කියලකින ඇති මංම කෝ කරන්නේ මුලින් එනයට සීල් ගොඩක්දීල පස්සනයට ටිකත්තියන්ඉන්නවා. ඇවි ලෙල්ලන්න නෙත එෙමන අපිට සිල්ටිකක්දඩු කෝකෙන්. තියඔයි ඔෝකෝම සේ සමාදැම් කරවල උද ඇසන බුද්ධ පූජාවත් පවත්තල ප්‍රනීත දංවලකු තුදැස්සනින් පිළි ගන්නලා දවස වැඩ සටහන කරෙනවා දිනේ පුරාවට. බොහෝම සතුට සහැල්ලුව ඉන්න හැටියිද නවා. ඒතර ඉදහිටමන්ද කිය නදව දානහිම් වරන්දලලා ඩෙසට් කප් එකෙහි මතේ තියන්. යාලු උපාසකම්මගේ අහ නොහෙම හෙනවා. අනේ ඇත්තටම ඊළඟ මාසේ පෝය කවද්ද දන්නන. තාම මේ පෝය ගෙවිලයි වරත්න්නේ ඩෙසට් කප් එකේ ඩෙසට්කි රත්න්නේ. උනන්ද ඒ තරමට දගගේෙදරගගේ නරේ මනිි පිරිියහල් ලගින් කිය නවත්තලහන් යන පුතේ කලෙන්රෙේ බහල්ලක කියහල්ලකමට ඊළඟ මාසේ පෝය කවද්දයි කියලා. බොහෝම මොහනන්දුයි. පසලසක පෝයට ඉඩ. හොම ඉන්ද හිතහදාගෙන උනන්තුුවෙන් ඉදිීදදි පෝයට දවස් දෙකත්තුුණත්ති එක පාරටම. ඒ අම් මගේ ඒ තාත්තගේ අන් දරුව එකකිවුවොත්තහෙම. අම්ම අපේර කාලය අත්තිස්ස අන්ඩ සැලසුම් කරපු අපේ ්‍රිප් එක න්ඩ ඉදිරතින මෙදා පොයේ දාටමයි. මේ පෝයට විතරක් මම් මේ සිල් නොගෙන ගත් බලම් බල්ලොත් බලං ඉන්ඩ බැරි ද අම්මය කියල ඔන්නහන. ගේත් බලං බල් ලොත් බල ඕ නෝකනෙවැඩි. ගේ නම්බැරිය මේ බල්ලු බැලල්ල. මට මේ මෑතක් වෙනකම් හිතලා තිබුණ ඇතටම බල්ලො ඉපදිලා ඉන්න අපි ඔබලා ගණ්ඩයි කියලා. මිනිස්සු බලාගණ්ඩයි කියලා. ඒ වුණ අටම මෑතකින් දම් මට හිතෙනවා. ඇත්තටම මිනිස්ු ඉපදිලලා ඉන්නේ බල්ලු බලාගණ්ඩදි කියලා. ඒ තරමටම ම්බැලූහාව. මේ ලාංකීය සංස්කෘතිය ඇතිල ස්සර මිනිස්ු ගෙර හැදී බල්ලෙක් නෙවේ මහා බල්ල එක් නෙවෙයි. බල්ලු හිටියය ඉන්නවද නැද දැන්නේ නෑ. අයේ තරමට එකනෙක් කොහහි හිටියා. බැලුහා ඉස්සර ලාංකයේ සංස්කෘතිය ඇතුළ හිටිය හොඳ කිරිගවයි. කවල්ල පෝල්ල නාවල ආදරේ කරුණා ඇතුව එයා වහදනව උදේට ළමයිට කෙර ක්කොටම කිටිකකොත් ආ දවාගත්තා ඉතිරි වෙන බෝතලයක් දෙහෙකුත්තුවිකුණත් ගත්තා. නිෂ්පාදනීට උදව්වෝකොත් තිබුණ. ලාංකී හෙළ සංස්කෘති ඇතුළි තිබ්බේවා. දෙැ අපි මොකෝ කරන්නේ යුරෝපය බට හිර හැටියට. ඒ මිනිසු අමයි දන්නෙන්නේෑ සහරකට බල්ලක් හදනෝ. දමයින්ට කැමැත්තහනය සමහර විට. අම් බල්ලක් හදනෝ. එති එතකොට ඒ සංස්කෘතිය ඇතුළේ ඒගොල්ලෝ එයාවාගේ අස්සතියාගෙන හදනෝ. සමහකට අපි ස්තිතන ඇතින යුරෝපය විදිහට අනිතේ වැන්දිිය වුණු නෝවනත්. බල්ලො හැදිල්ලෙෙන් හරි අපි යරෝපා රටකට සමානවෙන්න ඇතැයි කියලා. බැලුහ ඕනට තියනෙ එත්තුවයි ජර්ම ෂපඩ් ජර්මණී නංහි වනතියන්. ඕකට කියැන සුනක සංඥාව කියලා. මතකතියාකන කුක්කුරවතය කල බුදුහන්තරන්ග වෙනව සූත්‍රය ගුත්තියනවා. ආගේ සුනකරින් සමග සුනක ඉරියාවෙන් සුනක සංඥාවේ ඉනින්ට හුරුපුරුදුන බල්ලෙක්වෙලාම තම උබ දින්නේ කියකිවා. ඒකම ප්‍රතිඵල මට පේනෙ හින්ද ඩින් අහමේ අතිරේක මේ ගැන කියන්නේ. නොකයා බැරි හින්දා. ොක සමහරය වතියන අපි ජීවිතයට බදධ නොකරග යුතු තරමට බදධර. ඒයි මේ ගැටලෝති නිව ධරමානුකූලනේ හගෙන රාජිගිරි අරීඥාන්ස්වායන් වහසගේ බණකත් ඔස්ට්‍රේලියයි පැවැත්තල ඉන්න අජාන් බ්‍රහ්මවන්සෝසායන් වහන්සේ තුයි සුනක සංඥා ගැන කරනවා විවරණයක්. මොකද ඒ සංඥාවට හුරුවෙන මනුස්සයා ඒ සංඥාවෙන් මේ ගිහිල් ඇතටම ඒ තිරිසං භව උපදින හැටියේ කඇත්ත. මේ ළඟදිත්මං ගාල පැත්ති ධනකට වැඩි අපේ හිතවත් අව සායන් වහස නමක ඇමරිකාවන්දන් වැඩම කරපු. තින් ොෝම කුළිගව අපි ඇසුරු කරන මවුපියයවල තාත්ත හරම විනෝ දෙෙන් ඉන්න කෙනේ. එෙදා බොහෝම ශෝකයට බරවෙච්ච දුක්ම සුමුහුණින් හිටියා. හේතු අපිහන්නත් කලින් ඒ තාත්තමකිවනේ හාදුරුවණ මාසියක්තිස ලෙඩ වෙලා හිටියේ බල්ලගේ නම කියලා කිවනේ යේ හැන්දෑේ නැති වනයිකුවා. මොනවඋනත් හාදුරණීතින් ඒකේ පවුල්ලකානි මං මේ බොහම දුකෙන් ඉන්නේ කිවවා. ම ඒේවැලා ටිගක් හිටම හිට වනක් ඉඳල මේ තාත්ත හාදුරුවන්ගේ ඇහැව්වා. හාදුරුවනය මේ තාතයි බල්ලගේ පවුලෙක්කනෙද ඒ බල්ල මේ තාත්තලක පවුලෙක්නෙ මට චුට්ට කිය අන්නඩක. මොක ධනම් පස්සේ මන්නන්නේ බන කියන මට ඩටස් දත්තටික හරිය ටෝන පවුලි අයගේ නන්ටිගහීම. ඒහින්දමං ඇහැව්වා. ධානය අතර මන් බල්ලගෙන නමත් හගෙන තාත්තකගේ සර්ණයක වාසගමත්තහා ගෙන. අන්තිමට මංක තාත්හි නොව පැන්වඩන එකක් එමගේඩකෝ කියලා බණ කියල යවර වෙලා අර බල්ලගෙනම් ඔලට දාලා තාත්තගෙනම අගට දාලා පවුල එකට හොඳට පැන්වඩලා පින්දුන්න. තාත්තනය ධරී උද්දාමින් සතුටින් මට නැගිටල පින්දදු නේ හාදුරනේ පවුල්ල එකට ආහාදුර හඳදට පින්දුන්න මට දෙහරි සතුට ඉස හැල්ලුඉකිව. ආම් බෙලු හිති පුලයනි තොක්කොම අමතවෙලා මැරෙන වෙලා ඔය පවුල එකක් මතක්කුණ ඒ පවුල එකකා අතරට ගිහැකි. ඒයි මේ කියන්නේ මේ ලඟදිී තැන්දෑ මේගේ බනගට වඩින එලායක එක නෝනෙක් මට කතා කළ අනේ හාදුරන අපේ ගෙදර ලකිය මලානි කිව්වා. මංකෝදැ මංමොකෝ කරණ්ඩෝන නෑ හාදුරණය කතතාකර මේ හදවසේ ධාන දෙන්නේ කොහොමද කියලා හඩ කියලක ඔමාත්තින් කල්පනා කලා ලකයාගේ නාමින් හරිකවන්නේ අතිරඒක ධානයක්නේ ඇති නිසාම්මන්ක බොහොහෝද කල්පනාව. ඒක බොහොමොහොදයි. කියලා අයිති මංකවෝ ඕක නියමයක් න අපිට සම්පදායක් මේ මේ බල්ලෙක් මලය කියල හදවසක් කරන්න නෑනෑම මහත්තය හරිියයට උනන්දු කරවනවා යා උදේද අඩාගත්ත ගමන් තාම එයාගේ අම්ම මලදවත් මෙච්චර ඇඩුවේ නැතිෙකො ඕොනම්. ඕම් බෙලුව අම්මා තරන්වත් ඉපදිලා නැති ස්නේහියක් ඉපදිලා අරයග වෙන් වයාමට. තිඔන් ඕෝකයි වැඩි කියන්නේ එමන් සුනක සඥාක වේ නිකන් නෙවෙ. ඔය සමරකට ගෙවල්ලයි දැන් කොඹටිට්ට හිද මේ වැවන ඇැති. සමහරකට කෙල්ලයි කොල්ලයි බල්ලයි කන්නන්නේත් එකකම පිගාන. එහම්මවත් ට වෙනසක් කොරන්න්න හොඳනෑ කියලා. නිතිකරෝගන්නත් ආං එකම ඇඳේ අනිත් තවකොට්ට ඇත්තිල නතිකරුවනවා. බැලු හම්බල වුණු සුමේ මද්දේ තම නින් දත්වයන් ඕන. ඉතින් කොහේරරි යාන් ගිහිල්ලා අම්මේ තාතය කියලනි අපිසර කියන්න වි. දැන් එෙමනි අද සතාහක නම කියෙන් ූත් ඉතින් නම කියවන්නේ කොවිරේද බලංඉන්න ආපුගම පනිිවා කරට. මුොලු මූනව ලෙව කනවා මටන හිරිකිතේවය බල්ල. මොනෝූ නන්නේ. ඇති ඒනිසා ජීවිතයේ ඕවා හරි බයානකයි ජීවිත වලට ඇති ඕ හින්ද මේ පොිුලුත් යන යනතැංහල බලි පෙටවදයක්ක්හම ඉල්ලනවා. ඒ නිසා යිති අපිට නහෙම කරදරයෙන්න මොෝ උපසකම්මල වැඩිපුරත් එකක පූජ කල යනවාතා අපි ගාවින් තියලා. හිති ඒනිසා ඉතින් ඔය අපිට හම්බිනයම කූට දුහම ඇන්දේ තියයාගන්්ඩෝන සයිසකය එනෙවෙේ ඒගල්. හරදරයක් නෑ ති හිටියන් නොහිටි අපිට අමඋත්තක හුන්නෑ. තේනිසා ජීවිතයේ අපි තේරුම් ගණට ඕන තමන්ගේ අමුතු හදාගත්ත වින්දනයන් අරවයිසට කියපු අම්මගේ සිිල්ගන්න එකටත් බාධ කරලා. සිලනෙවේ ගෙදරන්න එකටත් බාද කල සමහර විට. හදන්න හරි ගස්සගානයේ අපිට කියාගන්න බැරිටික හාදරුව කිව්වා කියල මේ අස්සෙත් හිතන කොටසකුත් දැන් ඇති කොහොමහරි. තේනිසා ජීවිතයේ තමන්ගේ වින්ධනයක්න්ට ර ිල් ගන්ඩ රදේ චම්මගේ තාත්තක ජීවිතවයට බාද කරනවන කොච්චට පවකාරද මට හිතයන්.මිල් අඟදී කඳුබට භාවන මධ්‍යස්ථානයේ තැන්දැ කාලික්ම පෝයදදාක බනදේශනාවක් කල සිල්පවාරණයත් කරලා. පිටතට වඩිද්දි මන්දැක්ක තරුණදුවක් සිල් පවාර්රමය කරපු තාත්ත එක්කයි කායකකින් ඇවිල්ලා දුවගෙන ගිහිල ගේට් කළඟට වැලඳගෙන වඩාගෙනගේ කාකට තාාත්තාව වෙක්කන් ගිහිල්ලා. අං ෙදරයන්න හැටිය ඇතතියා දැක මට හරි සතුටු හිතුුණා පින්වන්තදුවෙක්. තමන්ගේ තාත්තක පිනට උදව කරන දුවෙක් පාන්දරින් සිල්ගන්්ඩෙක්කං ඇවිදින් සිල් පවාරණයින් පස්සෙක්කයි අන්්ඩාපු දයි. ඉහහිෙන අපි අම්මගේ තාතක පිනට උදව් කරන්නඩු නිදන්දිනකට සිිල්ගන්න එකට භාවනා කරන එකට ඒවාට බාධා කරන්නඩු හොඳනෑ. ජීවිත ඒව මහ කරදරියන් හැටියට හිතන්ඩ හොඳනෑ. අනේ අපිටත්තිතින් මේ දවස ඉන්නේ උදාවෙන්නේ කවද. මට උදාවෙන දව සිීක්මංවෙහි මගේ අම්මගේ තාත්තක පිණට කුසල් මඟටමං හුදවකරු සත්පුරුෂ දරුව හිතන් එහෙ මයින. සමහර මෞ දෙමවපී ඉන්නවා වයසට ගියත් දරුවෝ තරමටව පිනට බර නොවනු. ඒ අද ලෝකන්න මනව විසේෂත් නියෝත් කියන මේ වයසට යනකං කරංගියපු ඇරෙන්ඩ අලුතෙන් දේවල් පුරුදු ප්‍රගුණ කරන්න බැරි එකේන අයිය ඇයට. දීනිසාඒක බුදුහාන්දුරුවෝ දේශනා කලා ලෝබොහෝ නිදානන් කම්මානන් සමුදයාය. දෝසෝ නිධානන් කම්මාණන් සමුදයාය, මෝහෝ නිධානන් කම්මානන් සමුදයාය. ලෝබේ පුරුදුකරපුහිතේ ලෝබයමයි, දේශය පුරුදුකරපුහිතේ දේශයමයි, මෝහේ පුරදුකරපුහිතේ මෝහේමයි. එය මරනාසන්නේ කෙලවත්නෑ වෙනස්සවෙන්නේ ලෝබේට හටගන්න අලෝබේ නිවී ලෝබේමයි. දේශයෙන් හටගන්නේ අධදේශයනෙවී දේශයමයි. මෝහේ නිසා මෝහේ පුරුදුකරපුහිතේ මැරෙන මොහොතේ කැමති වනාට උපදින්නේ මෝහේ නිසා කමෝහේ නෙවී. එඒකොඩට ඔය කියන හැඟීම්වලට යටවෙලා බරවෙලා ඉඳලා මැරුුණොන්. එයා ඒ කාන්ත යන්නේ අවිච මහ නිරේ කියෙලා භාගතන් වහන්ේ කම්ම නිධානකෙන දේශනාවේ මතක් කලා. එන ජීවිත අපි දකින අසාමහර විට දරුවෝ මහන්නවා තමන්ගේ අම්මගින් තාත්තකින් වයිසටගේ. අනි අම්ි මෙච්චර කල ඔයයාතුලින් නොදැක්ක ලෝබකමක් කොහො දොයි ඔයාලංඟ හොම හටගත්තේ. අපි දැකලනෑ ඔයාලග හොම ලෝබකම. අපි දෙකලනෑ ඔයාලඟ ඔහොම දුෂ්ටකම නපුරුකුම ඔහො මහනෝ. තියාල නොදැක්කට අරයාළඟ තිබිලා තිබ එකන්තිම කාලි වැඩියෙන් ප්‍රකට වෙනවා. ඒක තමයි වෙනස්ස. ඔය වයිසට ගිහම සියලු දේ දරුහෝ කරලා දුන්න සල්ලිවට එකකාලට හරි ආසයි. සමරකෑට කවුරව රුපය පන්දා හා කරරි අත තිබ්බොත් එහෙම තිබ්බ තේ පන්දාහක්ම දෙ කියලා නෝටුව පෙරල පෙරල බලනවා කීප විට දුන්නු කෙනගේ මනවා බලන ච්චරට. ක හරි ආසයි. ඊට බස් ඔඕවන් ඉතින් එහෙම උනහම එහෙමයි කල සනාතුනම් ඕක හතරටටට නවල ලේන්සුව ැදදි තියලයි ගංවල හි ච්‍ය එහෙම ඉන්නවා හොඳ ගැටක් ගහනෝ. අ මුදල තියලා. බැරිවෙලා හරි ඔය ෙට හදදිසිය හොරේ හරි පැනල පැනපු හොරට ආචික ගැටේ ගහපු ලේන්සු ඔක්කටම කලින් අහුනො. හොරා ගැටේ ලෙහෙනනටිකට එලි වෙලත්වෙේක.යි ොරට ව හඩ පුුව ගටය ෙවේ දදාලතිය. මොකෝ ඒවා පරිස්සමට තියෙනවා ඇරෙන්ට පරිහරණීට පරිත්්‍යයාගේට ගණ්ඩ හිතක්නය කවදක්වා. ය වයිසට ගිහා පරිස්සම්ම කරනවා. රටඉ ළම ඇවිල්ල ඊළංඟ අවුරදනකං කාලාල හොඳට සැපෙන් ඉඩකිලා ගෙනත්තියලයන. ඔය විටමින්ස් ජාතිකෑමබීම ජාති සමහර කලාට, අර ළමයි ඊළංග අවරුදනකනොත් අර ති්‍යාපු අල්මරීම හංග පුතැන් වල හෙමයි. මොකෝ පරිසංකරනවා. වු රි ුත්ෙමහර කලාට පරිපු පැකටස් කඩල පැකට්ටම එන්නේ ඒ අම්මගේ සාරතිතයෙන් අල් මරියස්සේ. මුොහෝ කෑම බඩුත් ඇඳුන් තියෙනෙ එක හරි ගහල හඟගෙනී නොයේ තරමට. තින් බැලුහාමේ ලෝභකම හැසිරෙනා හැටිය. බඩු මුට්ටුමදාගෙන පරිසංකරවනේ එහෙම මනුස්සයිනවා. වයිසටි ගියාම. ඉතිඒක පුද මෙයක් නෙවේ යා ජීවතච්ච විදිහය ඒක. සමකට රෑට නිදියෙන්ඇන්න ගිහාාම අතට හුවන පිරිත්පොතට වඩා බැංහූපොත. ඕක පෙරල බල අගට තියන බිදු ගාන්න දක්ක හරය සතුටයි. තනියෙන්ම පොතට හිනා වෙලා, ඕක කෝට්ටාස්සේ හරිදාගෙන ආ අලුව ති බටිකට නිින්ද යනකම් පිරිසූත්‍රයයක් දෙකක් මතක්කුණො ඒේකත් කියා නින් දගිල්ලා. උදේ එලිවෙච්ච හැටි ආයි අරම් බලනවා නින්දෙන් පිරි කියිය පුටිකට හරි. තව එක බිඳුවක්වත් අගට වැඩි වෙලාදූවාගේ. ඇති වයිසට ගියාට පස්ස වෙද ඔවා මේ පැත්තකිනම් බැලු හමත් මේ හොයාගත්තේ පැත්තකිනම් බලලා. වයිසට ගිහාම. තිේ නිෙසා ඒ මනෝභාවින් ඉඳ මැරුණු අනිවාරෙන් අපා එටියන්. ඒවට තරහාරං කෝප වෙලා වැඩක්නේ අපි උපායශීලීෙන්ට ඕන්. ඒ අයවැ මේ නිර්ලෝබී පැත්තට ගණ්ඩ. නිර්ලෝබී පැත්තට ගණ්ඩ. ඒකට උපායේශීලීය ක්‍රමාණු ගමනය කරන්න ඕන. නැතැන් ජීවිතේ මොනවයින් බෞතිකව අපි බලා කියයාා ගත්තතයාලට පිහිටඋනයි කිව්වත්. ආන් ජීවිතයේ දුගතියට වැටෙන හිතක් ඉතිරි කරන්න අම තතාත්ත මැරෙන්නේ. ජීවිති සපපුුෂේක් වෙන්ට අසමත්වෙල අම්මල්ලඟගේ තාත්තලඟ. වයිසට ගියාන්ට පස්ස සමහරා ඉන්න්නමි හොදයට සලකන. දරුවන්ට හරි දුෂ්ට නපුරු විදිහට සලකනවා ගහනවා බනිිනවා කෙළගහන මළමුත්‍රවලින් පවා. වස් දස් කියනවා. ඒ මොකෝ ගහට කොලට සතා සිවපාවයට සමව කරුණා මෛත්‍රිය ජීවිතයේ මුලන් දැම් ප්‍රගුණ කරගෙන එන්න අසමත්වීමේ විපාකයකේක. එ නිෙසා අම්මව තාත්තව පුළුවන් තරම් මේ ධරම මාර්ගයට ගණ්ඩ අපි කරුණාවේ මෛත්‍රිය පලයේ අගය ගැන පහද පහද, නිර්ලෝභීකමය අගය ගැන පහද පහද එයයවඒ ආනි සංසදායේ හිතිවිරිවල පිහිටවණඩ අපි උත්සාහ කරණරුවෝන්. ළඟ ඉඳගෙන ආම් බනපද තෝරල දෙන්නඩරඕන ජීවිතේ. භාගතුන් වහන්සගේ ශ්‍රාවකයහෙමයි. හිතාය හෝතී අම්ම තාත්තක්ක බොහෝම හිතවත්තින්නවා කුළු පගවවින්නවා. අද සමහර ගෙවල්ල දරුවෝ ඉන්නවා දවසට එක වචනයක් නෑ කතා කරන්නේ අම්ම තාත්තක්ක. අහන දේකට නෑ දෙන්නේ කිසි උත්තරයක්. එතකොට රම්මට තාත්තට ටික දවස ගහාාමීතින අනීති මං ඉන්නවට අක මැත්තද කොහෙදෝය. මං ඉන්න එක බරද්ධ කොහේද. අනනි ඇත්තරම බැහැලා මට යන්ඩහි කෙළ තවතන තිබන ම යන එකන යනවාමයි. එන නිසා ජීවත්වෙන ගෙදර තමන්ගේ. ආං හිනාාවක් කතා බහ කහනදේකට උත්තරයක් නැතියක ඇතුළේ. අම්මට තාතර ජීවත්වන ගෙදර තමං හදපු තමහදපු, ගෙදර තමන් හදපු දරුවම තමන්ට එපාකරවන තැන්කොච්චරතිය. නිවන පතා විදසුන් වැඩවාට ජීවිතයා මේ කියන මේ මූලික සිද්ධාන්තයයක් අපි අවබෝධ නොකරගත්ත මිනිහෙක් නම්. විදසුන් අඩලාවේ පෞපිරිච්ච තමන්ගේ පෞකාරකම වකගණට බැවේ. ඉනිසා ජීවිතයේ භාවනාවටත් ජීවිතේ උපකාර වෙනවා මේ මූලික පදනව. අ තමන් හොදට මතුකර ගන්න. ධර්ම මාරගේ තමාමී ම පහදන්. එන්සාම්මී තමන් එදිනෙදා මනුස්සේක්වෙන්ට සත්පුරුෂයක්වෙන්. ඒ සත්පුරුෂකන් සුකහා පටිපදා සුවසේ නිවනට යන්නට නිවන විවර කර දෙන්නට ඔබ ටඋපකාර වෙනවා. මතක තියාගන්නට. හිතවත්තින්. අම්මගින් තාත්තකෙන් දුරකත නැමතුවා කාවාහම. ආම්මනයේ තාත්තන මේකට දැංගීති උත්තර දඩිගේිය තාහිතින් එක වැඩක් කරඩ හම්බින්නේ අද දවසට. ඔහොම හිතල දුරකතනය පැත්තකින් තියෙන. මේ ළඟීත් ප්‍රසිද්ධ ගායකයෙක් මං අහගෙන කියෙන ස්ටඩියකේ සිින්දුව කරඇති තාත්තකින් කෝල් එකක්කඇවෙල්ලා. සින්දුවට තියන මෝඩ් එක හැඟීම් වෙනස්සේ කියලා තාතනය කොයිවිලේ ග්ඩ ැරිදේගේ ද සිින්දුවටපු හැඟී. ඔහොම හිතල සිින්දුවට තාතටට ප්‍රමමු කදදලා. ඇන්ද වෙලා රෑ වෙලා සින්දුූ හදල ඉවරලා ස්ටඩීකින් එලියට එල්ල මතක් වෙලා තාත්තකින් උදයාාපු කෝල් තාතර කෝල් එකක් නැවතගති තාත්ත කතා කරලනේ තාත්ත ක්‍රියාන්විතයේ හිටිය හමුදානිිලධාරියෙක් වැඩිවැදිච තාත්තාා රෝහල අරං එන ටිගට පුතාට ගත්තාන්තිම කෝල් එකමින්. ඔහු අදටත් ප්‍රසිද්ධියකෙන මට හුණුදේ ඔබට නොවෙන්ඩ අම්මගින් තාත්තකින් කෝල්ලකා කාවහම අම්මි තාත්වයේ කොහොමද හදිසි්‍ය අදද. නැතක වොත්ම ඩකිඉන්නන්නේ ිකින් ගන්නන්වත් කියලා තියන්ට පුරුදු එඩි ජීවිත. එ හිත වත්කමතියාගන්ඩ. සුකාය හෝතයි අම්මවතාත්ව සුවසේ බලාගාන්්. ඔය ගොඩා සල්ලි තියන ැන්වල අම්මලතාතල ඉන්න බඩගින්න කකමක් හොදට දන්නේ එකක්. එකහුන්ට එකට සල්ලි දෙම්වට මාසට දිරිියක්නෑ බැංකෝට වාරුවක්නෑ. සතියන්තෙට ගිහිල්ලා ෆ්‍රජ්ජික පුරෝලා ට ඒ තියන ෆ්‍රජ්ජක කරගෙනවත්. එලිය අරං කපාොටා හෝදල ලිපේතියාගණ්ඩ හියයක්වත් නැත්තං. අංජීවිතේ තමන් කලයි කියනෙ එක සාධාරණව වෙලා නෑ නේතන. සමහරතැංවල මල් ලංගින් කිට්ටු බලා කියයාගන්න ඇසුරු කරන මවපියෝ. ඒ ළඟකිට්ටුවකට මම ගියත් ආංහිතින්ෙන් මංගහනවා. හම්මි මංගෙනවා ධානිකට ඒනිසා ධානි පත්ධක කරන් එන්න අනේ පොිහාන්දුරලු කොදයක් එන අද වැ ගොඩක් කරගත් හැකි. අපිට දානනි දෙෙන්ඩ වගේම අපි දෙන දානය පිළිගන්ඩ ඊටත් වඩා සතුටින් ඉන්න මවුෆියෝ මට හම්බිල තිනොම මේ ලංකාව. ආංඉතින් ගෙනහි දෙෙනවා. දවස්තුනකින් එතර කතා කරහම කියනවා. ආංඉතින් එදා ගෙන බත් එක තම ඔොු අද දවල්ට කාල ඉවර කරේ කියනවා. ඩිංග ඩින්ංග ෆ්‍රජ්ජ එකෙන් අරම් මයික්‍රය දාල රත් කරලා අනු බව කරලා. ඒනිසා ජීවිතයේ මේ ලග දිීතක තාත්තකකිෙනෙ මට විදිංකිෙන නෝන අසනීපවෙලා පොඩිපුතාාග ෙදරගිහින්න වැත්තු හඳුරු. හැමදාමය බලන්ඩම යනවාගේ එක දවස කය කියෙනා මට හාදුරු තාත් මහත්තේ ඔයා ඉන්න දිහාවට මවායික්කයි අන්ඩ, කෝයිතිවාටතාම සනීපනයනෙ. සනීප නෝනට කමක්න එක් අයි අන්ඩ. ඒ මොකෝ මේ දන කිසි කෑමක් මට කණ් බෑනි. දුන්නේ නොදයි ෙහුහම ඇත රෝග නුසයකටුවත් කණ්ඩ බැයිදන්නන කේමනක්. වයිස්සට ගියපු අම්මට තාත්තට පත්තිියන් වෙන ලෙඩේට ගැරපෙන බිහෙත් පෙත්තට උදව්වක් වෙන විදිර කෑම ඩින්ගා කදලදින්ඩුව මහ පිංගගන කරන්නේන. බෙහෙත් පෙත්ත ගිලගන්්ඩ තරමට බඩට මනො හරි කලින් වැටින් දෝන තරමට දෙයක් විතර එකලට හොයන්. හැබේක හරියට දෙෙන් දෝන. ඒ ටිකවත් හිතලා නොය නාතෙන් කොච්චරණඟ පිතියෙනවාද. ආම් වැැලු හාවා. කයි ඒ කරලා හා මහා ඉහලින් කියන ඇතේ අතර කොච්චර ඉන්නව. කළත් ඇති වැඩක්නේවාගේන. ඉංසා හදවිතින් කරන්න ඕෝනි. අම්මට තාතර ම යලුත් පරපුරේ ලමයින්ටනත් කියන්නේ එකයි. තමන් නොකෑවක් මන්නයෝ යම්මට තාත්තට කෙල් මෝටික්මය කරයි කොහිල දළ ටික් එහෙම. වැටකොල ඩින්ගක් එහෙම දැම්මතියා හදන්ඩ පුරදුවෙලා ඉන්ඩෝන තමන් නොකෑවත් අම්මට තාත්තට එකලටකාලා බෙත්් දිින්ග බොඩ උදව කර. එත්තම අලත් පරපුරේ ලමයි හන ඔය සුකරුත්තන් කෑම වයිසටගේපු අරාම්මලට ක්ඩබෑ ඒගොල්ලො කොහො මේ හදන්න අර YouTube එක බලාගෙන ඒක තියන කෑමක් මෙ හදනව එදාකුසියට ගිහිල්ලා. අන්දේට හදල වරුුණාම හැදිලා නෙ YouTubeු බෙගතති චෙකුන්නේ වෙනමක්. අර නමදාන්ට බැරිහින්ද මෙයා නමදදාලා ඕග ගිහිල්ල මේ සුඩින් තියෙනවා. අම්මට සාතර කෑමක්ට කතා කරති දොරරේදමෑඇත් කල එන ටිකට පිංගාන දක්කිනව මේ තියනෙන. දෙැක් ැට තට බයක් උපදදිනවා මේක කෑ වත්නම් හදෙනවා බඩය යජීරණය දැකලත් ඒේ වගේ දැනටමත්. ඒ නිසා යිතින් මේක නම් කණ්ඩපේ දොස්තර ගියපු ගමන් අහන් ඉතකොට මොනොවයි යම්මි කෑවි කියලා කාපුහක නමක් කියන්න අම්මදන්නේ හාංකවිසිය. ඒ නිසායිහිතර මන්ගෙ මහන්සේච හිත්‍රී දන්නඩ ඇති අකමඇතරක අනේපුතති ලිඩේ හින්දමන්දන්නේ කිසි පිරියක්ක් නෑන මටාද කියනවා. තිබ්බ පිරිියන්න ඇති වෙලා අරක දැකලා. එකක කිය අනපුතේ ෙහෙත් සරට දොෙ මට ගිලන්න ෑනෙ ගිලෙන්න්න න එක කොහොමත් ගිලින්න බෑ. ඒ හින්ද හයිසටි ගේපු අම්මලට තාත්තරට ගලපෙන්නම අලුත් පරපුරේ ළම යං ජෙනරේශන්කි ආං හුරු පුරුදු වෙලා තිීෙන්ඩෝන ොකටද. අම්මට තාතට රුචි අරුචිකන් හොවෙලා බල්ල දැම්මතියා එකත් දෙකක්වා හදන්ඩ පුරුදුෙන්න්ඩන නැත්තම් පවුපිරෙයි.ං අම්ම තාතගේ බෙත් පෙත් ගි ගණන්නඩ තරමටව. න මේ ලමයින්ට දෙයක් මට හදල අදීගණඩ බේනි අංජීවිතේ දුක හිතේ ෝන්ට ඒ දුක හිතෙන වාර්යක් පාසා තමන්ට පව්පිරේ. ඉස්සර ම ගොත් ගෙදර වැඩියත්මං කෝල්ල එකද දෙන ඕවු මං වඩිනොකොහ ගමී ආන්තියන දේවල් මංප්‍රිය අම්ම හිතල ධන මේසයක් හදලතිව දෙන්නමං කියන්නඉන්නේ. යන්නේ මාසකට වතාවත් දෙවතාවත් නොකියාම අනුවමං අ ඒගල සැ ප්‍රයිසන්්ඩත් එක මං දානය හදාගෙන ඒ දෙන්න බලන්ටයනොවද. අංගේෙදර මේසට කෑම මේෂට දෙන්න වාඩිකරෝල පින්ගන් දෙකේ බෙදලා ලඟින් වාඩිකරෝල කෑම මේෂට මංක හැ දැන් ඉතින් කෑම ක්ඩකො දෙන්නත්ක. මොකෝ හිතන්නේ මතක්ෙන විඩි එක දවස එක ළඟ වාඩීලා බත් කකෑවත් දෙන් යාසි මතක්්‍ය වාද කියල ංහ නොයිති. ඉතින් කමක්නේ ඒ වෙඩින් එකටොයිදේ න අපිට ආරාධනා කරෙන්නේෑනේ ඒ හින්ද ඉතින් අපිට පේන්ටත්තේ කදව බත් කණඩකෝකිරම විහිලු කරලා ෆොටෝහෙකුත් තරගෙන ඒ බත් කනවෙලා සතුටෙන් තියෙනම්. හන්ඩ දෙනටිත් අපි සතුටන්දන්ඩෝනියයේ ආ නැත්තන් හිතයනේ පති උඹල මව බරද් කොෙත මිච්්‍රර මංනී මහන්සසිලා විය දන් කරලා. ඒ හැඟීම එන්ඩ කලින් අපියාලා විනෝදෙන් සතුටින් අපි කරනේවා හරි සහැල්ලුවෙන් කරන්නටඕ. අනේ මට සලගන එකත් මුන්ට එහෙන විනෝ දෙයක්. ඔහොම හිතයි බාර ගනිී මව්පියෝනෙ බුදු හාමුතුරුවන්ගේ බුදු අදන් ඇතුළ ඉන්නය ජීවිතයේ තමන් කරනදේ සතුටෙන් සැහැල්ලුවෙන් කරලා. හල්ල ලාගන්න කෙනෙක් බවට පත්වෙනවා. ඒ ජීවිතේ තියන්ටෝනි තරුණ අපිට ඇටෑස්් බාතුරු නැත මනෑ ආං වයසටගේ අම්මට තාත්ත අපි හදල හරිගසල තියන් දෝනේ. ඇන්ද පල්ලෙ වැටුන තනයපතේ උඹලට පින්වා මෙම අමාරුව ෙහිටිය බඩගාගෙන හරි දයි යනවා වැස කිරියට ගැස කිරියට. ගොඩා සල්ලි තියන තැන්වලවත් දුර දක්නා නොනී ඕව කලින් කරලනෑ. ඒව කරලා තියන්දෝනනි. ආන් ජීවිතයේ මවටපියයාට. වැටෙන්ඩලින් වීර්ජයක ගෙනහින්ති කියල තිීන්ටෝඩි. ආවඒ සියල්ල මංකරපු නිසත් මට සතුටෙන්ඩ පුළුවන්. මේ බණපදි ඉගෙන ගන්ඩ කලියම හිතල මංකරලා තිබ්බා. මේ බණදහම් එක ඉන්න නිසා මව්පියන්ට. ආවන් ජීවිතය සතුට අක්නේතකොට. සුකායොහෝතී. බෙත් පෙතිටික ඉවරවඩ දිනත් තුනත්වෙල මාසට ඇතිවෙන්න ගෙනහින්තියන් ඕනය මට තාත්තට. සුකාය හෝතීගෙනම් බුදුපියාණන් වහන්සේ. එන ජීවිතය ඔය කියන ගුණතුන ඔබගේ අම්ම තාත්තලගේ ඉස්සල්ලා ඔබ පුරුදු කරපු කරන. කෙනෙක් නං අදටත් ඔබ සත්පුරුෂයේ. පුත්ත ධාරන් සත්තාය හිතයි සොකාය හෝතති තමන්ගේ අඹුදරුවල ගත්තුවය ගුණතුන ප්‍රකට කරන්න. බුදුවෙච්ච බුදුරජාණන් වහන්සේ මතා කරන මේ යශෝදරා මට සසරයමුණ නොගැහුණනා නං. ඇගේ සහය නොලැබුණනන් සසරරි මම තාමත් බුදුුවෙන්න්ට පාරමී දම්පුරයි. අටා සංකයේය කල්ප ලක්ෂයකින්, බුදුවෙෙන්ඩ තිබුණු මට සාරා සංකයේ කල්පලක්ෂයකින්, බුදු එන තරමට උපකාර ඕනේ. යශෝදරාවගේ මුණ ගැහීමමයි. එනිසා විවාහෙ ආදරයේ ප්‍රේමය කෙළ කියන නිවන්දකින්ට බුදුෙන් තරමට උද උකරන ශක්තියක්. අපි හරියට කල්පනාකරු. ඉහෙම අවබෝධීං අරතයට පිනට කුසලේටම බරපුන්නෙ මාර්ග අන්ට තීන්දු කරගත්ත දෙන්නේ එකට ගියොත් ඒ දෙන්නට නිවන. ආං බුදු බව ළඟට යන්නට ශක්තියක් එකිනෙකා එකිනෙකාවෙෙනින්දීලා. මහා භදරා කාපිලානි පිප්වලී කුමාරය දෙන්න, ආතභා පන්සීයක් එකට පෙමිින් බැඳිලා එකට ජීවිතයේ බඹසරවම සසරී බොහොකල් හැසිරා දෙන්න. අපේ ගෞතම බුදු හාමුදුරුව පහළ වෙලා ඉදා වැඩවන්නු කාලේ. පිප්පලි කුමාරයා මහා භදරා කාපිලානි. විවාහ වෙලා බඹසරව හැසිරිලා. නිවන කරා යන්න සුදුසු කල එළඹුණු කල දෙන්න එකට යනවා. ලෝකෙ මිනිස්සු අපිදිහා කොහොම පිරිසිදුව හිටියත් හිතන්. වැරදියට හිතලා පෞපුරෝගණී කුමරියනි සපිවිංවයම දෙමන් සලක දෙන්නලවංවෙනවා. එදා මහාපොලොෝ කම්පාාවෙනවා භාගතුන් වහන්ේ මඟට වැඩම කරලා උන්නෙමේ ආස්චරීමත් පුද්ගලයාට මග කියයාද මේ පින්ංඇතු කුමරුව පෆිගන්ට, බුදුරජාණන් වහන්ස මට වැඩලයි. ගහක් පාමුල වැඩවුන්නු බුදුහාමුදුරුව අසට න්න සයින්හන්සේ ලහනවා ඒ බුදුහාදුරුවනේ මේ මහපොලොව මෙහිම කම්පාවෙන්නේ සෙලවෙෙන්. ඒ වෙලා මතා කරා ඔය පිංඇති කුමරක් කුමරෙ කුමරයක්ක් සසරේකටුඋන්නු. අපේ ස්්‍රාවකය වෙන්ඩ දෙමන් සලකවෙන් වනු මුොහොතේ. සබා දහම පවාය ඇත්තැයි කියල කියාපාපු මොහොතක්. ඒන් සාමයේ සබාදහම ළඟ පවා, ඒ ආදරය ඒ ආධ්‍යාත්මය පිරිච්ච ස්නේහය සාක්ෂිදරනවා. ඒසා ජීවිතය එහෙම සාක්ෂ්‍ය දරන්න පුළුවන් තැනට සබා දහමත් පවා පත්කරගන්න පුළුවන් ආදරයන් ඇතිවුන් අද කීංකිී දෙනා ද අපට මුණගැහෙන්. පිනට බරවෙලා තනිකඩොෝ උන්නු කාලෙ වුුණු දෙන්නේ කුණු තැන ඉඳන්. ඒ තමාගේත් පින අනිකා නිසා නැසිච්ච ජීවිත නොයි අපට වැඩිපුර මුණගැහෙන්. අරුණු දුවෙක් පොතෙක්ුණත් පන්සලට තනිකඩ ුන්නු කාලේ ආවගියපු දහම් පාසල කුගන්නපු සිල්ගත්ත. දෙන්නේ කුණු තැනර ඔක්කෝ මහුරු පුරදදුදකක් නැති වෙලා. හමුව වෙන්නේෙද නැතාපට සමහරක් විට ජීවිත කාලෙට වත් විටක තරුණ දුවෙක්ුණනත් එහෙම දහ පාසල කොගන්නමිඉන්ද. අතර මග නැතිවනාාම හෙවූහාම විවාහකි විසගන්න තරමටම කෙනෙේ කම වෙලා කළ අපිට ආරංචිවිෙනවා. එතකොඩ මට හිතෙනවා බුදුහාමුදුරුවන්ගේ කාලෙ බුදු හාදුරුවන්ට පැහැනු බුදු හාදුරුවට පැහැදිලා යනායටද. දු හන්දුවෝ කෙහි තමන් හදාගත් අපැහැදීම බුදු හාන්ද්‍රුව කරා යන්නවුන් තුොළද දකින්ඩ කැමති වෙච්ච කෙනෙේ කෙටිය එතම දෙව්දත්තා අගොර. ඒන අයිති අරදියනියය දහම් පාසල්ල වෙල්ල උගානවා කියනක දැකල සාදු කියඩුව නි තරුණේ. හැබැයියා ඔක්කොටමත් කලින් ඒක්ක නමත්තන වනම්. අපි දෙනටම් බැන් යිම් පස් අන්ඩ කොහේ අරරිතියන ඉරිද දවස විතර ඉන්ඩ විවේකෙන් හරි. ඒනිසා බැන්දෙන්න් පස්සෙමන ඔය දහ පාසල් එෙමතියාග නොනෙවේ. ලිම ඉතින් කියන්ඩැතිනෙ කොන්දේසිය. කල්තියාම මනමාලියයාට වෙච්චකීකරු්වා පෙන්න්නන්ද වෙන්ඩ කලින් මනමාලියයක් ඇයිතින් නැවතිලා දහම් පාසුලු. මටනං හිතෙන එතකොට අනිවාරයෙන්ම ඒ කොල්ලා අර දේවදත්ත හදුරන්ට මගරීච්ච ගෝලේද්දු කොහෙද. ඒයා හොඳයි කියෙල තෝර ගත්තටන. ඒනම් පිනට බරවෙච්ච ආන් තරුණේ පන්සලටාවගේපු සිල්ගත්ත බනහාපු. හමෝනු ගැහනු ළමික් නිසායි සිියල්ල. නවතා දමා ඇයවෙනුවම කැපවෙනවානම්. ඒ කැපවීම තුළ ඇගේ ඉල්ලීමක්ද තියෙන්නට පුළුවන්නන් මට මතක්න බුදු හාමුදුරුවන්ගේ කාලේ බුදුහාදුරෝ බලන්ඩේ අන්්ඩ අකමැතිවුණනේ ගියයි කියලා සාමාවතය ඔපවා අල්ලලා පනපිටින් ගිනි තැබිය මා ගන්දිය. එන අනි වාරෙන් අර පිනට බරවෙච්ච කොල්ලට මනවාලිය කැටියට පෙනිලා තියෙන කෞද්ද. මාගන්ධියයක නංගි කෙනෙද කොහෙද. එත්තම මේ ඕකමතිද පන්සල්ලනෙක වනවත්තයි යනේ. ඉස්සරහෙමෑ පෙම්වතුන් පෙම්වතුන් වනු තැන. ආවගේ පන්සලකට හමෝනේ කතා බහ කලි බුදුන්වඇන්දේ මල්තියලා එකටනේ. ඔෝගේ ජීවිතවල තිබුන එකට සිල් ගණඩාව විවාහ වෙනකම් වෙලත්. හදපු දරුවවුනතාන් කුස දරාගෙන පන්සලටාපු තැනැතියක්ඇයි. අමාරුවක්නය දුෂ්කරකමක්නේ ඒ දරුවන්ගේ ජීවිතය පිළිවෙත් බව පුරදු කරන්ඩ. තමන්ගේ ආරම්භේ ඉඳම්ම විහෙර විහාරයේ සමඟ දහමක ලැදිව ආපු ජීවිතන තේක තමා අත්තාය හෝත. අරතයට බර බව අද නෑනේ. දැව තරුණ ළමයි සහරකටව මෝට බයි කොල යන්නේ මහා විදුලි වේගට දිනක් මන්දැකිනා වාහනයත් පහුකරගෙන විදිලිවේගෙන් කොළුවක් එහෙම යනවා. පහු ඒගෙන වගේ අති ආන් අතිට මන්දක්කා මේ කොලුව පිටේ බැඳ ගත කෙල්ලෙකු තිටියේද. එදා හිටිය රියතුරු තැනගේ මං ඇහැ්වා අනි ඇතට මේ කෙල්ලටත් බැරිද දන්නන්නේ මේ කොල්ලාව ඩිංගක් කොනිත්තලාවත්. උඹ උඹගේ පණට ආදරේ නැතම් මගේ පණට හරි ඩිංගා කාදරේනං හෙමිංගියොත් නරකද. නෑ හාදුරු ඉස්සරහන කොල්ලාට වඩා හරියාසය පිස්සයන කෙල්ල ච්ටර වේ ගට යනවට. මං ඇහවවා ඒ මොකෝ කියල තින් ම මේවා ගැන කිසිවත් දන්නේ. ඒ නිසාමං ඇහ ඒ මොකෝ කියල නෑ ඇැංගිහිල්ලා. ය ගෑනු ළමේ එයාගේ යාලු ගෑනු ළමයි මැද්දි තමාගිහි ලෝකින් බහගන්න න්තමට. උජාරුවෙන් බැහැල කියනවා මගේ අයමා විනාඩි පහටන මෙතන්ට ගිනාහල ඇරලෙවල්.ය ඕක හනර කෑණු ළමයින්ටත් තුද්ධාමයක් ඇතිෙනෙන මගේ අයටත් කියන්නඩෝනිය එයාගේ පිටේ බැඳම්මාව විනාඩි හතරට එක් අයියන්න. ඉතිං අරය විනාඩි හතරට යන්ඩ ගහිලා විනාඩියම බෝවිරි හන්දිී හරිය අපි දෙන්නවම ගන්නා සවලට. හල් හලගන්නවා පාරිදි කෙල්ලා හොයන්ඩ්බෑ කොල්ල හොයින් ඩබ. මේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනුවට වටා දුලබයි කියල බුදුන් අදාළ මේ මනුස්ස ජීවිතයක් ලැබිලා. ඒට වටිනාකමක් අරතයක් එකතු වෙන හැටියට ජීවත්තඉඩිපායි. එහෙන එහෙම ජීවිතයට වටිනාකමක් දෙඩ බැරි කනෙත්, ආන් තවකිනෙක් ජීවිතයක් එකතු කරන්න ඒකට වටිනාකමක් දෙඩ සමත්වීද. වෙන්නෙ නෑ. එකයි බදුහාදුරමවා දේශනා කර අතාය හෝතී. ජීවිතය එකට යායුොත්තේ පිනට අරතයට සසර කෙටිකර ගාන්න බලාපොරොත්තුවක් එකක්ම විතරයි. නැත්තන් ජීවිත අනිතයට දකින්න වුන්ගේ හිතේ පවා පවපුරවයිනෙ. ඒකයි. පුරවා දර්ශයක් නෑ. විහිලු සපයන්නු බෞට්ට පත්තේ. හිතාාය හෝතති, බොහෝම හිතමත්ත ඉන්ඩෝනි කවුරු වගේ ද නකුල මාත නුළල පිතාවවාගේ. දුුවච්ච දුන් ලඟ වැැද වැටිලා කියන් මොකද භාගත නහසමේ නකුළ මාතා කවදාකවත්. මගේ හිතක්රිදෙන්ට යමක් කියලනේ. බුදු හාදුරනය මේ නකුළ ිතත්දහෙමමයි. ත්‍රියාවකින් වදනකින්වත් නෑ මගේ හිතතාලල රිද්දල කොතනකවත්. ඔබ දෙපළමොහොමමයි සංසාරිමාහම භ හිතවත්වමයි හිේ. භාගත වහන්සේ පේමනයා, ප්‍රේමණීය, හදයන්ගම හදවතටිකිට්ටු, කන්න සොකා කණට මිහිරි, පෝරී සබ්්‍යේ. වදංවලින් ඔබ එකනෙකා ඇමතුූ හැටි භාගත වහසේ මතක් කළා. එනිසාන අනවමානනාය භාගත වහන්සේ මතක් කරන්නේ. අවමං කරනවා නිවී බිරිද ස්වාමියට ස්වාමිය බිරිඳට කොතනකවත් ප්‍රශංසාවින් ඇගීමීම පමණක් එකනෙකාට අදහස්ුවමාරු කළ යුතු හැටි භාගත වහන්ස මතක් කරි. ඒ බැඳීම පිරිසිද වනොයක සත්පුරුෂයකක් වෙනවා. පිනට බරයේක් ව නො එතන. ඒන වදන් ඇතුළ පවා පව්පිරේනැත්තන්නේ. එහෙම ජීවිත් අපිට හමුවවෙන්න බොහොම විරලවවනි. ඔයි සමහර නෝනල මටුණත් කියලතින් අනේ හාදුරනයේ මේ මිනිහ බැන්දත්තරි හා ගන්න කුණුහරපටික නං සංසාරටවත් මං මේ වෙනකං අහලාන ඇතු ඇති. අනේ හාදුරනයේ මොකෝ කරන්නේ කියලා මගෙන් ආනෝ. මංකකිනවා මනෝ කරන්ට ඔන්න හිතරු ික්ත්තහගෙනඉද. අහලා රුපුරදේ වන දැන් අමුද කොත් ෑනි. හග ඉ යි බෑගල මනි රුර ොයි ිනිහම කිය ග්ඩහමුණේ භාගේය කියල ඉතිරි ාග කියන්ට පස්සේගේ ඊළං ාත්මිට. ඊළඟ ආත්මිටත් ගිහිල් ලහගන්නවට වඩා හොඳයි නොෑ මේ ආත්මිමෝ කහල ඉවර කරන එක මංඉතින් කියල. නමුත්තිති ඉහෙවකිවට මට නම් මහ පුදුමයි. මිනිහෙ කොහොමද ගහැනියට ගහනිය මිනිහකොට එහෙම රලු පරලූ පරුසවදන් කියන්න ජීවිතයේ අපේ මනි සත්ත්‍යයක් ක්‍රියා කරන්න පුළුවන්. ජීවිත කාලෙ කවදාකවා කාටවත් අපි කුණු හරපයක් කියලා නැතයි කියලා. තදිින් ආමන්ත්‍රණය කළ තැන්ති නට කුණු හරප කියලනෑ. අන්ජීවිතයේ මුදවන්ඩ හරිගස්න්න මිසක් ඒත් අධින්වචන කියලනෑ අපි. ඒසා ජීවිතයේ තමන් බිරිදක්සාමය කුණු තැන මේවාගෙන හැදැරිය මක්ති න්ඩෝනනෙ. දස්සන්ට ප්‍රියශීලීව කතා කරන්නෝන. අම් බැඳලා නිවන දක්වාම ඇයම පමණ කොහොම පමණක් මට ලැපෙන්ඩි කියල පතන හැඟීමක් එකනයකාලගේ ඇතිවේ සභවීම එතකොට. අද වහරි විරලයින. මට මතකයි විශවවිද්‍යාල මහාචාර්වරයකොන්නා දවල් කෑමකද්දි මිතරෝම කියන්නේ ගෙනා බත්ත දිගාර යද්දිී මගේ ආග්‍ර මහහි සිකාවුන්ගේ දේතින් ඔයා ඔතාමාවතතු දුන්නු බත්පතයි මන්දන් දිගයට අනුභවීයට සැරසේෙන්. මහාචාර වුණ එකල අගමිහිසියක්ක් ුණ ගහෙන්නේෙන්. ඒහම වේඩන රජවෙන් ඕෝන. හැයිති නෝනදුරන්නු බත්පත්තය නෝනට දෙන ගෞරවය කැටියටය අගේ මිහිසියක් කරන නිසා බත්්‍යෙක කාලා ඉවරෙනකං හරි ඒ මහත්ත්‍යයත් රජකමට පත්වෙේලා. ඒ ්‍යයානිත් පැත්තේ තමන් ඉන්ඩපයි ඒහා සමවන ආං ඒකයි. තිේ ඔහොම ගෞරවේෙන් බත්කන මහත්තුරුද නෝනගේ බත්ෙක මතක් කළ කනා අය ද අපිට හම්බේෙන්. සමහර කවෙලාවට කන්තුරුවලට ගිහාා වයහෙනවා. නොන දුන්නු බත් පත දිගැරල ඒක තියෙනය මත් දුටු හැටිවෝන් කියෙනවා. මංම එලදිනට කියල තිනම් උයන්්ඩෙපා කියලගේ හරි උයලා මදිවට මටත් බෙදලා ඔතලත් එවලත් දෙ අනයේ මෙහෙමත් එල දෙනම් මට මහබුණුවන්. මන්තාම සාහිත්‍ය පොතක හරි හොයනවා එල දෙනම් මිනිහෙක් කසාද බැන්ඳ තැන. හම වී නැත අරහම තැනක මිසක. මොකෝ තමන් කියන්න මොකදේක් යනි පැති තමන් ඉන්නවන්. ඒනිසා ජීවිතයේ කවම දාකවත් එෙම සත්වවාදෙන් තමන්ගේ බිරිඳ තමන්ගේ සාමියයට ඇමතීතුනේ හිතා අයොහෝති බෝහම හිතවත්තීන්ඩෝන්. සුඛායොහෝතයේ සැපැසේ සුවසේ ඔොහු ඇව ඇයි ඔහුව බලාගටුවන. මට දැනනු අපේ අම්මල වයාාපු බත්නුටි ඉසල්ලාම බත්ම ගාන තාත්තට බෙදලා. පුංචි අපිට කෙනා පුතේ මේයක තාත්තගේ දෝතිතියයට එන්ඩ. අද හිතනවා අපිහම් බෙන්න්්ඩ කලින් තමන්ට හමෝනු සාමියයට ඒගේ හිතේ එදත්තිබුණු ගෞරවේ ආදරයේ තරම කොතේෙක් දෙයන්න. අපිට පෙර බදදුන්න තාත්තට. සහ අපිට පුරුදු කලා කන කෑමි ඉස්සල්ලාම කොටස අම්මට තාාත්තට දීල කණ්ඩ ජීවිතය අපි හුරු පුරුදු කර. අම්ම අපිවද.ඒ කොච්චර ආදරනියදනේ. අම්මාන් අපි බෙදව ඇෑන්ජ න අතරි අතරේකව තාත්තගේ පින්ගාන රතුලූුණු ගෙඩිටිකා කරරි සුද්ද කරල සෝතල තියල තින අපි නිතරදකිනවා. ඒ තමා ඒයට ඔහු වෙනුවෙන් කරන්න පුලුවොන් උපරිමින්. තාත්තවනත් කොහරි ගිහාම පුංචි අපිට ගෙනාදේ අතර අම්මට අත්තයමක් ගෙනහල කඩදාස බෑගයක් ඇගේ අතතියන ඇයට හිතනවා අනේතින් පෙනීදම මිනි හටමන් කෙර හිතෙන ආදරී තාමත්්‍යහෙන. ගෙනාවේ මොනව දයි කල බලද්දි පෙනනවාෝ රතුපාට බූන්දි ටික්වත් ඒකිතියෙනවා. දෙක්ක හැටී හිතනම මිනි හමා බලන්ඩාපු පලවිනි දවසෙත් බූන්ධි තාමත් බූන්දිි. එහෙම් ැලවා විතින් බද්ධදලා හරි ඉඩ පුුවල් නහෙම කොච්චර වටි නොවදන සුකාය හෝතී. ඔහො මාදරයන්තින සමර ලමයි පට ඉද එවා දෙන්නගේ යුද්ධ සහසින්දෝලයන්ට වැඩි ටි වයිට ගාමගතත. මට යාපෝට් එකට එෙල්ල කෝල් කන්නන හාමුදුරු අපියාව ආමාන් ඉතින් කියන සාමසාකච්චාවටන්ඩ ඇැති කියලලා ආවයිකුහ මට මතක්කනර ඉස්සර යුද්ධකාල යාවේ නොව ඉදන් අර උස හහින්දෑරි මනුසේ එරි සල්හන්ම්මහත්ත කියලා. ට මතක්න්නෙම යා ලමයි යා යික හාන. එය තැමදදාමන කාලිය බෑගිකත්තල්ල සමසාකච්චාරන අනීති මොගක්වන්නතු ආයි හව නොවයන. ඒ වගේ තම මී මයිනු මාසයකින්ද ති මටයි කෝල් කන අප යන හහා දුරුණනිවා ඩී ර. ං න සාමසාකච් හරිීියයදනේ තිබ් බටත් වඩ යුදධ ්‍ර කාශ. මොකෝ මේවා වයිසට ගිල්ල සංසිද වන්ඩබේ මුල් කා ල ින්ද හිතවත් ින් දෝනිියව. ඔබට මට අපි දෙන්න ටන්නේ අපි දෙන්න විතර ය කොච්චර ළමයි හදුව. ඒ නිසා අපින්න හොඳින් ඉඳම කියන සම්මුතිය ඉන්ඩපාය. ඒ සත්පුරුෂකම ජීවිතය පුරුදේලා තීන්ඩපය හිතායොහෝතයකි වේකයි. සුකාාය හෝතය. සුවසේ බලා ගන්්ඩරෝල. මේ ළඟදිත්මාන් වීඩියෝක දෙැක්ක පිල්රට තාත්ත කෙනෙක් දුවෙක් විවාහකරද්දිී. ඒ මනමාලයට දුව භාරදි දිගෙන පුතේ. ම මේ මැනිිකවගේ බලාගත්ත මට මැනිිකට වඩාවාටින මං ආදරය කරපු මගේ දුව මන් නුඹට අද ඉඳම් පවරන්නේ. එන්සා ඔබ ඇයට ආදරේ කරන්්ඩුවනි අඩුවක් නොදැනෙන්ට. උඹ ආදරය කරල කරල ඇතිවුණු දවසක එතන ඉදඟයට රිද්ධ නවන්නේවෙේ ආ නොරිදවා මා කරා නැවතගෙන විත් භාරදිට. ආදරේ කරල කළට ඇති වෙන දවසට ඇව රිද්දන්්ඩ එපා. එතනේ දම් මට ඇව ගෙන වි භාරදීන්ට. අර දරුවට මේක දරන්ඩ බෑ තාතාව බදාගෙන අඩනොවමන් ඇයව ඒ තරස් මේහෙම බලාගන්න. එනම් ජීවිතයේ මට හිත එහෙම දැනෙන්දෝන අං මේ ජීවිතයේ පරිසංකරපු කෙනෙක් අම්ෙක් තාත්්‍යෙක් මට මේ පුතෙක් වුණුදුවෙක් වුණු මට ලැබෙන්නේනි දෙන්නට මේ ගෞරවේ ඇති වඩෝනි. එනිසා ජීවිතය ආන් සුවසේ තමන්ට කරන්න පුළුවන් උපරිමෙන් ඇය ඔහු ඔහු ඇයව බලාගණ්ඩුව. එසා ජීවිතයේ ඔය ඇත්තන්ගේ ජීවිතයේ මේවා කලානන් සතුටු වෙන්න නොකලානන් ඉන්න දරුවන් හරිමේවා දැන්මතියා පහදලදන්. සත්පුරුෂකම තමාන් ළඟත් තනිතය ළඟත් දකිින්ද පුරුදුවයින්ද. ඒකයි මං මේ බණ දේශනාට මේ කරුණු ටික පැහැදුවයි. තමන්ගේ දරුව ළඟත් එහෙමයි ළමයින්වා තත්තාා ය හෝත පිනේ පිහිටවන්ට. තමන්ගේ දරුවන්ට දට ගුණ ධරම කියයාාදෙන්ට පාපා නිවාරයන්තිි පවෙන් වලක්වා කල්ලයානේ නිවේ සිංතිිපිනහි යොදවන්ඩ. නැතංමහහා විපතක්ල මේ ළඟදිිමන් දකින වැඩිහිටි නිවාස අම්මයික් ළඟට ගිහිල කෙනනෙක් හනවා අම්මට දරු ඉන්ව දෝපුතේ මට තුන් දෙනයකින්නවා මොකද කරන්නේ. එකනෙක් ඩොක්ට කනෙක් නි නීතිීච්ය කාණත් කෙන රේගුණල ධාරීියෙක්. අම්ම කඳුලු පුරුවන් කෙන යටින් සටහන තිබ්බා උගත්තු හදලා මිනි සොනොහදා. දයි දම් පපසල්ලන ලමය පවා අතරමග දෙකේ තුනේ පන්තින්දන් ශිෂ්‍යත්යට දක් යන අම්ම ලටත්. සාමාන්‍ය පෙළි විභාගේයට කියලා දහම් පාසල් කැමැතිෙන් ආපු අටේ පන්තිදම් ටිවෂන් එකංන්ගියපු අම්මටත්. වැඩි හිටි නිවාන්සට ගිහැටපු දාට අම්මට ළමයි ඉන්නවා දෝපතයි මොනුයි ළමයි කරන්න හති එක්කනේ දොස්තර එකක්කනෙ ින්ංජි නේරුවා යටින් අපි ලියනොයතකො උගත්තු හදලා මිනිස නොහද. ඒනම් ගොඩා ක අපපට ලියන්ඩවෙේ අනාගතේට මේ යන හැටියට එහෙම. එනිසා බුදුහාන්දුරෝ කිව් එක කරන්න ජීවිතේ. වරදින්න තමන්ටවත් තමන්ගවෝන්ටවත්. හිතා හෝතී හොඳට හිතවත්ඉන්ඩොයි ලමයි එක්ක. ජීවිතයේ පුතේ දේ කියල කතා කරන්න නමතියන්නේ ලෝකෙට කතා කරන්න මිසක් අම්මට කතා කරඩ නෙවෙේ. තාත්තට කතා කරන්න නෙව. තාත්තම්ම මගේ පුතේ මගේ දේ කියෙල තමන්ගේ දරුවන්ට හිතවත්ත ලිංගතුව කතා කරඩුව. ඒ ලෙඟගතුකම හිතේති බට ඩක් නෑ පෙන්න්නන්නේ නැතිවේද මයිට ඇතිෙනවා මට ආදරයක් නෑ. අරියට පුතේ කියනම් මට මොකක් වන්නේ ඔය ළමයි පොඩිකාලිනම් බෙදාගන්න තැන්. වෙනස් වෙන තැන්. ඒවයිතින් ආය ලොකු වෙලාවත් බෑ වෙනස් කොරන්න. මහා අරගල වෙලා. ඒගේ සයිකොලොජි ප්‍රශ්ණයක් වෙන මානසික ගැටුළු වෙනවා. හිති ඒවට පාර හදලතින්න අපි මයි. එසා ජීවිතයේ හොඳවයට පුතේ කියයන්ට දේ කියන් අංජීවිතේ. ඒ හරි වටි න ඇැයි මන්ද එක්කම මේ ජෙක්ෂන් යන්තරීම මහතේ නැති නාමේ දරකේ පෙද කියලතිබුණ ආං ඉතින් අපි තුන් දෙනා අපි කිය හිට අපිට තමා වැඩියෙන් ආදරය දුවකිව්වලු ම් පවුලටින් එක කෙල්ලෙහිද තාත් මට ම වැඩියෙන් ආදරයක වලු. පොඩිපුතායක වලු පවුලෙ බාලය මට තමා වැඩියෙන් ආදරකරල අනිපුතාාකූ වලු ඊට පදි ඉස්සල්ලාමහම් වෙච්ච පිරිමිලමය මන්නේ ඒහින්ද තමා තාත්ත මට ආදරයකිවලු තාත්තා වැඩ ආදර. මේ මට නේදක කිය අහද්දි. ඉට වසික වුවලු එහෙෙනම් කොළ කෑල්ලි තුනා කරන්න තුන් දෙෙන වෙනවෙන මන්ඩෙකවලු. ඊට පස්සේ තාත්තාගේ ආදරේ පමණ ලියලා ඒක ලියල තිබ්බයිකෝ මේ තිස් තුනයි දසම තුනයි 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 කියලා දිගට ලියලා. ඉතින් ඊට පස්ස මේ තුන් දෙෙන කතා තාත් කොචාව මටන ලොකූ ග අන ලියල තිබ්බයි එක ඇතින් කතා කළයෙක පස කාලක දෙනගත්තයක තාත්ත ලියලා තිබ. ඒ තිස්තුනයි දසම තුනයි තුනයි. ඉතින් සීිය. බෙදදුඇට පස්සේ ආන් ඉතින් තිස්තුනයි දසම තුනැයි තුනයි කියල තමා ලියන්ඩුවෙන්. ඇහැමෝටම තුන් දෙනාට මේක වගේනෙ. ේ නිසා ඒක හති මට හරි සතුට හිතුුණා ජීවිතයේ තමන්ගේ ක්‍රියවිෙන් ලිවීමෙන් සෑම දෙයක් ඇතුළෙම දරුවෝ ළඟ ඒ හැඟීම ගොඩාකය ඒ හැඟීම ඒ විදිහට දනවන්ඩ අස මත්තේච ජීවිත අපිට හාමුවේනොවා. බුදු හාමුර මතතාකරපු බුදු අදම්. හිතාය හෝතී හිතවත්තයිඉඩ ජීවිතය දරුවෝොත එක්කනේ. තමන්ගේ ජීවිතයේ දුකක් වේදනවා කාවහම තමන්ගේ ඇතුලාන්තෙ කියාගණ්ඩ බැරිවිවෙද්දිී ප්‍රශ්ණයයක්, පිටිං ආ ප්‍රශ්නයකට උත්තරේ අම්මාළඟ තාත්තලඟ නැතිවිදිී උනුසුම මැද ඉඳගෙන නොකිව්ුවත් දුක නිවිලායන්ඩ වුවමනා වෙලාේ නැතිවෙදි. ඒ දරුව විධ ඇබ්බැහිකංවලට ඩික්‍ෂන් සලට යනවා. ුවලට ඇ බහ ේච්ච දරුණ දරුව විශෝධය කරන ආයතන පද්ධතියක් ලොකහන්තු්‍ර අපිරගෙන යන. එව දරුවූ පන්සයක් විතරවාගේ ඉන්නවා. ති ගොඩා හොඳ තැන්වල රස්සා කරපු අම්මලගේ තාත්තලගේ දරුවෝ. අම්මතාත්ත දෙන්නව රස්සාාව කරාදි කියනන්න මොකක්ද. පතේ මේ තියනවාටත් වඩා උඹලගේ ලෝක හොකරන්ඩයි අපි ේච්්‍ර මහසේන රස්සාා කරන්න. හැබැ අම්ම තාත්ත දෙන්නව මගැරිලා ඉන්ඩෝනි කාලිින්දම් අර මයට. ඊඩ පස්ස මොකොවයෙන් ඒලාමයි වි දැබ්බහිකං වලට පුරුදු නහම දෙන්නම කරලා රස්සාවල් හම්බකරබ ඔක්කොමටික යෝදලාවත් අරළමයාව ආංර පුරදුවෙච්චේවේ මුදවන් අද බැරි වෙලා. හිංසා ජීවිතයේ පුරුදුවෙන් සල්ලි වනවෙේ. අපිට ඇතිහැකි විදිහට අපි ජීවත්යෙමු පවුල්ල කැටියට ආදරනයව සත්පුරසකම් අනුස්සක මුලතියාගෙන. අම මිනිස්සුන්ට අමත කලා අමුතුම තරගයක්කට කැම්පිටිෂන් හිකට මේ බරවෙච්ච ජීවිතයක්න මේක. ඒ දිවිල් ඇතුළේ බුදුබණකට නෑ ඉඩක් විරාමයක වත් හිතන්ඩ ඉනිසාවඇත ඇති හරි ස්්‍රේෂ්ට මේ වගේ දවසක එකතු වෙලාම හහිම බණාහනවා. එනිසා ජීවිතයේ කල්පනා කරන්නඩ මේ බුදුහන්දුරුව ප එන්න පපු බුදුුවන් සුකාය හෝති සවසේ බලාගන්නඩ. ඒ දරුවන්ට ජීවිතේ තමන් දෙන සුව කොහෙංවත් නෑ ලැබිණි කෙළ හිතුුණාම ඔබ අබිබවා ආං වයස. ක්මවාගියත් නොියත් ඔබ බිවා නොහැසිරෙන ආදරනී දරු ටිකා කොබලඟ දැක්ක හැකි. එනම් භාගතුන් ොහස මතක් කළා ඔය කියපු ගුණතුන යාළුමිත්‍රයෝවලළඟ දැසිදස්සළඟ පන්සලි හාමුදුරුවක් කා සමඟ ගත්තත් ඔබ මේ ගෙවන ජීවිතයේ අතාය හිතායේ සුකායොහෝතයේ ගුණතුන වැඩනාා ආකාරය දෙස බලමින්. ජීවත්තින බුදුරජාණන් වොහන්සගේ ශ්‍රාවකයක් වේද. පිනදියුණුරගෙන අ අනෙකාගේ පිනදියුණු කරන්න්න උපකාරවෙන හැටියට. දයාව කරුණාව මෛත්‍රිය වැඩේ තමන්ගේ හිතවත්කම ඇතුළේ ඒවාගේම සුකායුහෝතී කියෙන ගුණේ ඇතුළි තමන් දාන පාරමිතාවක් කරගෙන ජීවිතයේ බොහෝගුණදම් ඒ ඇතුළේ දියුණු කරගත්ත තතාගත ශාවකයක් වේ. ඒවනු පිණිස්ුභ කාටත් මේ හපු සංගුද්ධ දේශනාවතුම් මඟ පෙන්වීමක් ආශිරවා දෙයක්ම වේවා. आकाशट्ठा च बुङ्गमट्ठः देवानागा महीद्दिका पुञन्तं अनुमोदित्वा चिरं रघं तु लोकशासनं आकाशटा च देवानागा महीद्विका पुञन्तं अनुमोदित्वा चिरं रघं तु देसनं आकाशट्ठा च बुङ्गमट्टः देवानागा महीद्विका पुञन्ताः අනොමෝ දිිත්වාචිරං රක්හං තොමං පරති ඔබා පැහැම දෙෙනගේ මෙලෙව පරලිවෙ ජීවිතය වාසනවංතවේවා. මේ රටේ උදා කොට ඇති අභාග්‍ය සම්පන්න කාලය භාග්‍ය සම්පාන්න කාලයකට හැරේවා. යහපස් සත්‍යවාදී රජි ප්‍රතිපත්තිපූර්ණක පාලකයෝ නායකෝ මේ බිමිත්. ලොවේ කොහේ කොතැනත් පහළ වේවා එවනි රට වැසියෝම පමණක්. මේ බි මේ බිහිවේවා ඔබාප්‍රකාගෙත් මෙලව පරලව ජීවිතේ වාසනාවන්ත විය ුතුන්. නිවංසුවයම සැලසේවාඉදං මේ ප්ඥං ආසවක්කයා වහංහෝතු සබ දුකාපමුංචතු මේ පින නිවං පිණිස්සම හේතුඒවා වාසනවීවා සාධධු සාධු සාතුවැඳගන්න ආශිරවාද ගාතකිනවා. අභිවාධන සීලිස්ස නිච්චංවත්ධාප්‍රචායිනෝ චත්හාාරු ධම්ම වඩ්ඩන්ති. ආයුුවන්නු සුකංබලන් නායුරාරු ගෙහිෙසං පත්ති. සගහ සංපති මේ වෙච් යතුනි භාන සංපත්ති, ඉමිනාතියේ ස්වමිජතු සැමැ දෙනාට තෙරුවන් සරනයි.